அனுகுல சீமாவின் இஹா தேசபாலனே. ஐபோவன் சுப சந்தியாவாக் சலகுனின் சீமாவின் இஹா தேசபாலன சலகுன தபன்னட அதத் அபி சூதானம் மா தனியன் நோவே மகே ஹிதோதுந்த தின சமகின் ரங்கன த சில்வா ரங்கன் சுப சந்தியாவாக் ஐபோவன் சுப சந்தியாவாக் சுதேவ விமல் கேட்டி பேரச்சி விமல் சுப சந்தியாவாக் எஸ்எம் வேவா சுதேவ අප තිදෙනා සමගින් අද සලකුණෙහි දේශපාලන සලකුණට වන්නේ කවුරුන්ද? අප ඊයේ සිට ඔබට පිළිබඳව මතක් කරා. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා. එමතුමනි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. අපි කතාබහට එකතු වෙමු. පහුගිය දවස්වල අපි දැක්කා විවිධ චෝදනා එනකොට ඔබතුමා මාධ්‍ය හමුවේ චෝදනා වලට පිළිතුරු දෙනවා. හැබැයි එක්වරම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා නිහඬ වුණා. ඒ අතරේ කතාබහ කීපයක් ගියා. ගරු අගමැතිවරයා ඇමතිවරයෙකුට කතා කරලා නිහඬ වෙන්න කියලා කිව්වද කියලා. එහෙම කිව්වේ ඔබතුමාටද? ඊට කලින් සුදිව මම කල්පනා කරා මගේ යුතුයකමක් විදියට හරියට මීට මාස 4කට කලින් අගෝස්තු 14 වෙනිදා අපේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රචාරණයේ අවසාන දවසෙත් අපි මේ මැදිරියට ඇවිල්ලා ජනතාවම දැන් ඔබතුමා අපිට අවස්ථාව ලබා දුන්නා. ඒ වෙනුවෙන් බලයේ දේශපාලන වැඩසටහන බලයේ දේශපාලන යටතේ ඒක නිසා අදට 4 මාසයක් ඒ වෙනුවෙන් මේ ඔබතුමාලටත් ආයතනයටත් මගේ කෘතවේදීභාවයේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ මතක තිබීම පිළිබඳවත් අපේ ස්තුතියත් අපි පුද කරනවා. දෙවනුව ඒ ගැන මං හිතන්නේ නැහැ අමුතුවෙන් යමක් කියන්න ඕන කියලා. මේ මෙතන මේ දැනට තියෙන පාර්ලිමේන්තුවේ ඇමතිකමක් එපයි කියලා ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්සලා ආපු එකම මන්ත්‍රීවරයා ඇමතිවරයා මම. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ බැංකු සංවර්ධන ඇමතිවරයා විදිහට 2006 අප්‍රේල් මාසේ 20 වෙනිදා ඒ ඇමතිකම මම තියලා ආවේ. ඊට පෙර එහෙම ඇමති කෙනෙක් අස්සලා තිබුණේ ගාමිණී ජයසූරිය ඇමතිතුමා. ඒ ඉන්දු ලංකාවේ ගිවිසුමට විරුද්ධ මගෙන් පස්සේ එහෙම ඇමතිකමකින් එල්ලා ආසුනේ එකම එක්කෙනා වර්තමාන අතිගරු ජනාධිපතිතුමා. ඒ එතුමා මේ රටේ අපිත් එක්ක එකතු වෙලා රටේ ජනාධිපති වෙන්න. ඒ නිසා ඇමතිකමට කෑදරකමක් නැහැ. මේ ඇමතිකමේ මට එහෙම පුද්ගලික වටිනාකමකුත් නැහැ. මේක මට ආභරණයක් නෙවෙයි. අහපු ප්‍රශ්නෙට උත්තරය ලැබුණේ නැහැ නේද ඇමතිතුමා? ඒක නේ අගමැතිතුමා යමක් කිව්වද කියලා. ඔව් අගමැතිතුමා නිහඬ කෙරෙව්වේ ඔබතුමාවද? කිසි කෙනෙක් නිහඬ කරේ නැහැ. අගමැතිතුමා කවදාවත් අධිකර ජනාධිපතිතුමාවත් මගේ ක්‍රියාකලාපය සම්බන්ධ එක වචනයකින් මට මම පිළිබඳ විවේචනයක් හෝ කිසිම අවවාදයක් කවදාවත් දීලා නැහැ. අග්‍රාමාත්‍යවරයා ඇමති කෙනෙක්ව කවුරුන් හෝ ඇමති කෙනෙක්ව නිහඬ කරාද? කාට හරි දීලා ඇති. මට දුන්නේ නැහැ කියන එක තමයි ස්ථිර වශයෙන් ඒක ඕන නම් ඔබතුමා දැන් අහන කෝල් එකක් දීලා අගමැතිතුමා. දැන් අපි සුදේව අපි ඍජුව වැඩේට අවතීර්ණ වෙන්න. ඍජු උත්තර ටිකක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. 2006 කතාවත් ඔබතුමා මතක් කළා. ඒ ඍජු ගතිය අදත් තියේ කියලා විශ්වාස කරනවා. හෙටත් තියෙනවා ඒක. එමුනම් මෙතනින් එහාට ඔබතුමා නොදන්නව වෙන්න බෑ අගමැතිතුමා නිහඬ කරපු ඇමති කවුද කියලා. මේකට හරි උත්තරයක් දීලා අපි ඉස්සරහට යමු. මේක ජනතාවට ප්‍රශ්නයක්. කරපු එක්කෙනා ගැන කියන්න මට සදාචාරමය අයිතියක් නෑ. මම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් විදියට. ඔබ දන්නවද? මම දන්නවා. ඒ හරහාද තිලක් මාරපණ ඇමතිතුමා ඉල්ලා අසුනේ? නෑ, ඒ තිලක් මාරපණ ඇමතිතුමා මේකේ ආරම්භයේම ඉල්ලා අසුනානේ. හොඳයි, ඔබේ ඇමතිදුරේ කිසියම් අවිනිශ්චිත තත්වයක තියෙනවා කියන අදහසක්? කිසිම අවිනිශ්චිත තත්වයක නැහැ. නමුත් හැබැයි ඇමතිදුරේ යම් හේතුවක් නිසා මේක මට අතාරින්න කිව්වොත් අලු යමලු කෙළපිඩක් එළියට දානවා වගේ තමයි දාන්නේ. කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේ ඇමතිදුරේ නිකන් කොයි මොහොතක හරි ගැස්සිලා ඇයි වගේ අදහසක් ඔබට තියෙනවද? එහෙම කිසිම හේතුවක් නැහැ ගැස්සෙන්න. මම මේ කියන්නේ ඇමතිකමකට ලොබ බැඳපු කෙනෙක් නෙවෙයි කියලා. මම ඇමතිකම් නැතුව නිින්ද නොයන කෙනෙකුත් නෙවෙයි. එහෙම මට කිසිම බලපෑමක් අද වෙනතෙක් කාගෙන්වත් ඇවිල්ලා නැහැ කියන කාරණේ තමයි පැහැදිලිව කියන්නේ. හැබැයි අමුතුමනේ මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් පහුගිය දින කිහිපෙදී පහුගිය මාසෙක විතර ආසන්න කාලය තුලදී ඇතැම් චෝදනා වලට ඔබතුමා මාධ්‍යම පවත්වමින් පිළිතුරු ලබා දුන්නා. හැබැයි ඉන් අනතුරුව චෝදනා ගණනාවක් කියලා. ඇතැම් චෝදනා නෙවෙයි, මම එකම එක මාධ්‍ය හමුවයි තිව්වේ. ඒක තිව්වේ පහුගිය කාලේ මේ අපේ ආණ්ඩුව මම ඇමතුන දවසේ ඉඳලා මට
මගෙන් නොයෙකුත් ඉල්ලීම් කරා සරත් පොන්සේක මහත්තයා. මුලින්ම පැය 24ක් යන කලින් නිර්දේශයේ ඔහුට සමාව ලබා දෙන්න අර්ලියගා මන්දිරේ කොරිඩෝවේ ඉඳගෙන තමයි ලියුම ලියන්න කියලා ලේකම්ල ගෙනත් දුන්නේ. ඊට පස්සේ ඔහුගේ බෑන සහ බෑනගේ මවට විරුද්ධව තියෙන නඩු දෙක ඉල්ලලා අස්කරලා දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරන්න. ඒ පිළිබඳව මම කිව්වා නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයි, ඒවට මම විදිහත් වෙන්නේ නැහැ කියලා. ඊළඟට මට ඉල්ලීමක් කරා ඔහුගේ බෑනගේ හයිකෝප් ගනුදෙනුවේ මිලියන 16ක් අධිකරණයෙන් නියෝගයක් දීලා තියෙනවා, අධිකරණ ඇමතිවරයාට සුදුසු නියෝගයක් මේ පිළිබඳව දෙන්න කියලා. එකම ඔහු හමුදාවේ හමුදාපතිකම දරන කාලේ ටෙන්ඩර් වලින් ලබාගත් කොමිස් මුදල් විදියට ඩොලර් ලක්ෂ 575,000ක් සහ ලංකාවේ සල්ලිත් ඇතුළුව ලක්ෂ 888ක් ඔහුගේ බෑනගේ මවගේ අශෝක තිලකරත්නගේ බැංකු ලොකර් වල තිබිලා හොයාගත්තේවා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මානවඩු කියලා හමුදායි මහත්මයෙක් ඉදිරිපත් කරලා තින්නේ. පැහැදිලිවම කියනවා ටෙන්ඩර් වලින් කොමිස් විදියට ගත්ත මුදල් කියලා. එතකොට ඒ සම්බන්ධව තමයි අනිත් නඩුව තියෙන්නේ. දැන් මේ නඩු ඉවත් කර ගැනීම සඳහා තමයි මගෙන් ඉල්ලීම් කරේ. අනිත් පැත්තෙන් අර මුදල් ලබා දෙන්න කියලත් ලිඛිතව මට ඉල්ලීම් කරලා තියෙනවා. මම පැහැදිලිව කියලා තියෙනවා මේ මුදල් ලැබිච්ච විදිය පැහැදිලි කරොත් මට සලකා බලන්න පුළුවන්. නමුත් ඒ උදවියට එක සතයක්වත් ලැබිච්ච විදිය පැහැදිලි කරන්න බෑ. ඉතින් ඔය ප්‍රශ්නත් එක්ක එතුමා දිගින් දිගටම නොයෙකුත් දේවල් වලට කැටකොඩ මහත්තයා පාර්ලිමේන්තුවෙන් අස් කරන්න නඩුවක් දාලා ඒකට තහනම් නියෝගේ දුන්නේ නැති වුණාමත් ප්‍රෙස් එකක් තියෙනවා නීතිපතිතුමයි අධිකරණ ඇමතිතුමයි දූෂිතයෝ හොරු වංචාකාරයෝ කියලා කියනවා. මම මාස 4ක් 5ක් බලාගෙන හිටියා. මොකද අඥාන මිනිස්සු කරන චෝදනාවලට එකපාරට උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැනේ. නමුත් මේක දිගින් දිගට නිරන්තරයෙන් කරන නිසා මට සිද්ධ වුණා එක මාධ්‍ය සාකච්ඡාවක් තියලා උත්තර දෙන්න මන් දුන්නා එදා. නමුත් ඔබ දැන් ඔය කලින් ආණ්ඩුවේ සරත් ෆොන්සේක මහත්තයාට විරුද්ධ ඉදිරිපත් කරපු චෝදනාවම ඔබ ඉදිරිපත්. අපි දන්නවා දේශපාලන පරිගණක බටයක් තිබුණා පහුගිය ආණ්ඩුව සමයේ. ඉතින් මොකක්ද මේ වෙනස? දැන් ඔබත් එකට ආණ්ඩුව පෙරලන්න සහයෝගය දුන්නු නායකයෙක්. මොකද ඔබට තියෙන ආරෝව ඔහුත් එක්ක. මට කිසි ආරෝවක් නැහැ. නෑ ඔබ ඔබ එක තැනක මට මොකද්ද තියෙන ආරෝව? ඔබ එක තැනක සඳහන් කරනවා අඥාන මිනිස්සුන්ට කියලා. ඔව්. ඒ සරත් ෆොන්සේකව අනුමාන කරන්නේ. ඇයි අඥාන මිනිහෙක් 2010 දී ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට දාලා ඇඳුම් මහලා දුන්නේ? එතකොට ඔබ කවුද? ඔව්. දේශපාලනයේදී අපිත් වැරදි තීන්දුව තීරණ අරගෙන කටයුතු කරලා තියෙනවා. ඔබ අඥාන මිනිස්සෙක්ද? නෑ නෑ එහෙම කියන්න බෑනේ. එතකොට ඔබ කියනවාද ලක්ෂ 40ක් ඡන්ද දුන්න ඔක්කොම අඥාන මිනිස්සුයි කියලා? නෑ ඔබලගේ ඉන්නේ අඥාන මිනිස්සු. ඔව් අපි තමයි ගිනාවේ. ඔබට අනු අඥාන මිනිස්සු. ඔව් නමුත් ඒක අපිට ඒක ඉතින් අපිට තීරුම් ගන්න කල් ගියා. ඒක තීරුම් ගන්න කල් ගියා. කල් ගියපු නිසා ඉතින් එහෙම කිව්වා. හොඳයි. දැන් ඔබ ඔය කියන පුද්ගලයා ඔබට ඉතාමත්ම ආසන්න දිනක දැඩි චෝදනාවක් එල්ල කරනවා. රූපරාමු සහිතව. ඔව්. පින්තූර සහිතව චෝදනාවක්. ඔව්. අපි ඒ චෝදනාව බලමු. සුදා. සංකුණ. මෙතන වාඩි වෙලා ඉන්නේ දකුණු පැත්තේ බබායෙක් කියන්නේ නිස්සංක සේනාධිපතිගේ බිරිඳ. මේ අවුරුදු 2006 අවුරුදු 9කට 10කට පවන පෙර අතන මැද්දේ ඉන්නවා කාන්තාවක් කැප් එකක් දාගෙන. කාටවත් හිතන්න පුළුවන්ද කවුද කියලා. මැද්දේ ඉන්නේ කැප් එකක් දාගෙන. එයා තමයි විජේදාස රාජපක්ෂ මැතිණිය. විජේදාස රාජපක්ෂ මැතිතුමා ගගනගාමියෙක් වෙන්න පෙරුම් පුරනවා කියලා අපි මීට කලින් දැනන් හිටියේ නෑ. මේ දිස්නෙලන්තය ඇතුලේ මේ පින්තූර ගන්නේ නිස්සංක සේනාධිපති. මේ නැවතත් ඒ ලුමසින් වාහනේ ඇතුලේ අනිත් පැත්ත සේනාධිපති හිටියේ මේ පැත්ත කෙළවරේ. විජේදාස රාජපක්ෂ ගරු අධිකරණ ඇමතිතුමා රෝස පාට කමීසය ඇඳලා මෙහා කෙළවරේ සේනාධිපතිගේ බිරිඳ ඊට එහයින් ඉන්නේ දෙන්නයි සේනාධිපතිගේ බිරිඳ සහ ඇමතිතුමාගේ භාර්යාව සහ එතුමා ඉන්නා. එතන මේ ලුමසින් වාහනේ ඇතුලේ ඔය ඉන්නේ. ලුමසින් වාහනයෙන් එළියට බහිනවා සේනාධිපති මැතිණිය සහ විජේදාස රාජපක්ෂ මැතිතුමා. කොන්දත් අල්ලගෙන කොන්දත් අමාරුයි වගේ මටිය දෙන්නේ අරකේ පුරුදු නැති දේවල් කරන්න ගිහිල්ලා. අපි විජේදාස රාජපක්ෂට අභියෝග කරා ඇත්ත කියන්න සම්බන්ධ වෙනවද කියලා මේ රටේ ජනතාව දැනුවත් කරන්න. රටේ ඉන්න නීතිය සහ ආරක්ෂාව දූෂණයට එරෙහිව යහපාලන සටන ගෙනියන්න කැප වෙලා ඉන්න ඇමති කෙනෙක්. ඔහුගේ මේ දූෂිත ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු තියෙනවද? ආශ්‍රයයක් තියෙනවද? ඇයි හොඳයිකම් තියෙනවද? එහෙමනම් එහෙම තියෙනවනම්
කොහොමද එයා සාධාරණ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්නේ? දැන් එයාට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? මේ සුමානයක්ම කටේ දාගෙන හිටෝ පිට්ටු එළියට දාලා දැන්වත් කියන්න නිස්සංක සේනාධිපති අතරයි ඔබතුමා අතරයි තියෙන සම්බන්ධය මොකද්ද කියලා මේ රට එළි කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඇමතුමනි, අවස්ථාව ඔබතුමාට. ඒ ෆොටෝ බලලා මම හුඟක් සතුටටපත් වුණා. අවුරුදු 10කට විතර පස්සේ අතීතේ මතක් වුණා. ඔය අපි ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩිස්නිලන්තේ බලන්න ඇවන්ගාඩ් එකේ සභාපතිතුමා මට එහිදී හම්බුණා. තව ලංකාවේ ඔය ගමනේදී තව ලංකාවේ හුඟක් හම්බුණා. ලොස් ඇන්ජලිස් නුවරට ගියපම ලංකාවේ හරියට ඉන්නවා. එහිදී මට ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා හම්බෙලා තියෙනවා. හුඟක් අය හම්බුණා. ඒ හම්බුණු හුඟක් අයත් එක්ක ඒ අතර හිටපු එක්කෙනෙක්. ඔව්. ඒ ඒ හම්බෙච්ච අයගෙන් එක්කෙනෙක් තමයි මම දන්න හඳුනන ඇසුරු කරලා තියෙන කෙනෙක් විදියට ඔය ඇවන්ගාඩ් එකේ සභාපතිතුමා අපිත් එයාගේ දරුවත් අපේ දරුවොත් අපි කට්ටිය එකතු කරගෙන ඩිස්නිලන්තේ බලන්න එක්කගෙන ගියාම ඔතනින් අතරුනේ නැහැ අපි ඊට පස්සේ දවසක සන්තියාගෝ ගියා ඊට පස්සේ අපි බැෆඩෝර ගියා අර ලෝකේ තියෙන උසම හුම්මානේ බලන්න ඉතින් ඒ වේ ඡායාරූප ඉතින් තව තියෙන ඕකේ ඡායාරූප ඔච්චර විතරක් නෙවෙයි පොන්සේක මහත්තයාගේ නෝනයි දරුවොයිත් මම මැදින් තියලා ෆොටෝ ගත්තේවත් තියෙනවා මල් ළඟ. ඔව් නමුත් මේ ඡායාරූප වලින් ඔප්පු වෙනවා නේද නිශ්ශංක සේනාධිපති ඔබේ හොඳ මිත්‍රයෙක් කියලා. ඒක ඔප්පු කරන්න දෙයක් නැහැනේ. ඇයි මොනටද ඒක ඔප්පු කරන්නේ? නෑ මං අහන්නේ නිශ්ශංක සේනාධිපති. දැන් ඔබ මගේ මිත්‍රයෙක් නම් මං තව කෙනෙක්ගෙන් අවසර ගන්න ඕන දාශ්‍රය කරන්න. නෑ නමුත් මෙතන ගැටලුවක් තියෙන මොකද? නෑ මොකුත් ගැටලුවක් නෑ. මේ 2006 වසරේදී ජනවාරි මාසේදී ඔහු අපේ ලංකාවේ ආශ්‍රය කරපු කෙනෙක් මිත්‍රයෙක් එහෙදි ෆොටෝ ගත්තා 2007න් පස්සේ මගෙත් එක්ක ඇත්තටම මම විපක්ෂයට ගියාට පස්සේ තමයි මගෙත් එක්ක සම්බන්ධකම නැතුව ගියේ දැන් එයා ඔය එයා ලංකාවේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හමුදාවේ ඉඳලා ඉල්ලලාස් වෙලා එයා ව්‍යාපාර කරපු කෙනෙක් එතකොට එයා ඔය මුදු ආරක්ෂක සේවයේ පටන් ගන්න තියෙන 2012 ඔබ කියනවා ඔව් එතකොට සරත් පොන්සේක මහත්තයාට තමයි අර CD පටිය තියෙන්නේ මේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේ තියෙන 100,300ක් දීලා තියෙන්නේ පොන්සේක මහත්තයාට එයාට යන්න වාහන දීලා තියෙන්නේ පොන්සේක මහත්මයා එයාගේ ඔෆිස් එකට අරගෙන තියෙන්නේ මේ ෆර්නිචර්ස් ඒ වරන් දීලා තියෙන්නේ ඇවන්ගාඩ් එකේ සභාපතිතුමා ඉතින් මට කවුරුවත් මම මහින්ද රාජපක්ෂ මහත්තයාත් ආශ්‍රය කරලා දෙනවා චන්ද්‍රිකා බණ්ඩාරමැතිණියත් ආශ්‍රය කරලා දෙනවා කුටිම වෙන පොන්සේකත් ආශ්‍රය කරපු කෙනෙක් නේ මම ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන්න මට නැද ප්‍රශ්නේ තියෙන්නේ දීර්ඝ කාලීන මිතුරා වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් විදියට පෙනී සිටින්නට යෑමනේ මොකද්ද පෙනී සිටින මොකද්ද එකක් එක තැනක් කියන්නේ පෙනී හිටපු තැන පාර්ලිමේන්තුවේදී ඔබ පෙනී සිටිනවා නෑ බොරු කියන්න එපා ඒ කියන්නේ ඔබ එක එක වචනයක් කියන්න මම ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනීච්ච හිටපු තැන ඒ කියන්නේ ඔබ ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී කිසිදු පෙනී සිටීමක් කර නැහැ දැන් ඔබතුමාලා කියනවනම් පෙන්වන්නකෝ ඉතින් නෑ අපි ඔබෙන් අහනවා ඉතින් මං කිව්වනේ කිව්ව නෑ කියලා පාර්ලිමේන්තුවේදීත් මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරානේ. මම පැහැදිලිව කරා මෙතන ප්‍රශ්න දෙකක් මතුවුණා. ඒක මම පැහැදිලි කරන්න. මම නීතිඥවරයෙක් ජනාධිපති නීතිඥවරයෙක්. ඒක නිසා නීතිය ගැන මම දන්නවා. මම මෙතන මේ කියන කතාව කැබිනට් එකේ කිව්වා. දූෂණ විරෝධී කමිටුවේදී කිව්වා. මොකද්ද කිව්වේ? මම මේ ගිවිසුම් අධ්‍යයනය කළා. මේ ගිවිසුම් වල කිසිම නීති විරෝධී බවක් නැහැ. මේ ගිවිසුම් ඇති කරගෙන තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයට බලය තියෙනවා ලංකාවේ අවියායුධ පිළිබඳව ගිවිසුම් වලට ඇතුල් වෙන්න. එතකොට මේ ගිවිසුමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා. මේ සිද්ධිය මතුවෙනකොට හුඟක් යුරෝපීය රටවල් වල තානාපතිලා ඇවිල්ලා අපිට දැනුම් දුන්න මට විතරනේ අගමැතිතුමත් මුණ ගැහුණා. ඒගොල්ලත් එක්ක මේ එකඟතාවයකට ඇවිල්ලා කරන මේ ව්‍යාපාරයක් මේක මොකද ආරක්ෂාව සම්බන්ධව ඔක නේද ඇවන්ගාඩ් වෙනින් පෙනී සිටීම නෑ ඒක ඔබතුමාගේ නෑ නෑ ඒක ඔබතුමා ප්‍රශ්නය තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් එතන තියෙන්නේ දැන් ඔබ කවුරු හරි කැටි කරගත්ත ගිවිසුමක් මම නීතිඥවරයෙක් විදියට නීත්‍යානුකූලයි කියලා කියනවනම් එතකොට ඔබට කියන්න බලන්න මම ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා එහෙනම් ඇමතිතුමනි මේ ඒක නිසා පොඩ්ඩක් ඉන්න ඒකේ තව ප්‍රත්‍යක් තියෙනවා මේක මම පාර්ලිමේන්තුවේදී කිව්වා මෙතන ප්‍රශ්නේ උනේ ඔය දූෂණ විරෝධී කමිටුවේදී
හතර පස් දිනෙකගේ මතයක් කිව්වා. මේක තමයි එකම හොඳම අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ, ඒ කියන්නේ නීතිපතිටයි සොලිසිටර් ජෙනරල්ටයි වැඩිය පල්ලෙහන් ඉන්නේ කෙනෙක්, දීපු නීති උපදේශයක් තියෙනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න මොකක් යටතේද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. එතකොට මම ප්‍රශ්න කරා, මොකද්ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු වැරදි? පැහැදිලිව මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු වරදක් සම්බන්ධව නඩු දාන්න, හිරේ දාන්න ඕනනම් එල්ලන්න. ඒක මගේ ප්‍රශ්නේ නෙවෙයි. හැබැයි මේ කියන ගනුදෙනුව සම්බන්ධව එහෙම නීතියක් මේ රටේ නැහැ. ඒක මම බොහොම කලින් කිව්වේ. මේ සිද්ධිය වුණේ පෙබරවාරි මාර්තු. ඊට මාස ගණනාවක් ගිහිල්ලා ලේකන 3000කට වැඩි සංඛ්‍යාවක් අධ්‍යයනය කරලා ලිඛිත මතය දුන්නා, නීති උපදේශය ආණ්ඩුවට දුන්නා. නීතිපතිතුමා මේ පනත යටතේ එතුමාට විරුද්ධව හෝ මේ ගිවිසුම සම්බන්ධව කිසිම පියවරක් ගන්න බෑ. හැබැයි එකක් තියෙනවා. ඒක මමත් කිව්වා, එතුමත් ඒක කියලා තියෙනවා. යම් කෙනෙක් කියනවා නම් ওই ගිවිසුම ඇති වෙද්දී රජයට අලාභ වෙන විදියට, රජයට පාඩුවක් වෙන විදියට, දූෂිත විදියට මේ මුදල් ගනුදෙනුවක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව හොයන්න බලේ තියෙනවා පොලිසියට නෙවෙයි, අල්ල සහ දූෂණ කොමිෂන් සභාවට. නීතිපතිවරයා ඉතාම නිවැරදි ලෙස ඒ කොමිසමට දැනුම් දීලා තියෙනවා ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කියලා. ඒ නිසා මම බොහොම පැහැදිලිව ගියා, කවුරුත් වෙනින් පෙනී හිටියේ නැහැ. හරි දේ කිව්වා. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවට මාස ගාණක් තිස්සේ ඉතාමත් පහත් විදියට, ලංකා ඉතිහාසයේ තියා ලෝකෙ කොහෙවත් නොවුණු විදියට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා සොලිසිටර් ජෙනරල් අතුරු නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයේ මාධ්‍ය ප්‍රහාර එල්ල කරමින් සිටියා. ඒ උදවිය නිවැරදි කරලා තියෙනකොට එහෙම පහර එල්ල කරපු නිසා මම පැහැදිලිව ගියා, මගේ අමාත්‍යංශයට තිය ගැසට් කරපු මේ දෙපාර්තමේන්තුවේ රජයේ අහිංසක නිලධාරීන් විරුද්ධව මේ කරන ප්‍රහාරයට විරුද්ධව මම පෙනී හිටිනවා කියලා. එමුතුමනේ, දැන් ඔබතුමා කිව්වා මාධ්‍ය ප්‍රහාර එල්ල කරන කියලා. මාධ්‍ය නෙමෙයි, මාධ්‍ය නෙමෙයි, සමාජ වෙන්නේ. මාධ්‍ය පිරිස තමයි නෑ, සමාජ වෙන්නේ. ඔව්, අනිත් අය කරන්නේ මාධ්‍ය හරහා ගියා. මේ චෝදනා තමයි මාධ්‍ය හරහා හරියට යන්නේ. ඉතින් එමුතුමනේ, ඔබතුමා නියෝජනය කරන යහපාලන රජය, ඔබතුමා නියෝජනය කරන යහපාලන රජයේම ඉන්න පිරිස තමයි මේ විවේචනය කරන්නේ. ඔවුන්මයි ඇඟිල්ල දික් කරන්නේ. එතකොට මෙතන කාවද මේ රවට්ටලා තියෙන්නේ? මේ රටේ ජනතාව තමයි රවට්ටලා තියෙන්නේ. සියලු දෙනා රවට්ටලා තියෙන්නේ. දැන් ඔබතුමාලා මේ මාතෘකාව පිළිබඳව මාස ගාණක් කතා කරානේ. මට නිකමට කියන්න, ওই ගිවිසුමේ කොතනද වැරද්ද තියෙන්නේ? කොතනද වරදක් වෙලා තියෙන්නේ? දැන් මේ යහපාල නාණ්ඩුවේ පාරිශුද්ධ කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය මේ ආණ්ඩුවේ හිටියානේ. ජනවාරි 12 ඉඳලා හිටියා. හැබැයි මේ ගිවිසුම ඔක්තෝබර් මාසේ 20 තව අවුරුදු 5කට දික් කරනවනේ. ඒ කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ නෙවෙයිනේ. ඒ කරන්නේ අපේ ආණ්ඩුවේ. මේ මම නියෝජනය කරන ආණ්ඩුවෙන් කරන්නේ. එතකොට ඒ ගිවිසුමට අත්සන් කරන්නේ මේ ආණ්ඩුවේ ප්‍රධානියා. මේ ආණ්ඩුවේ අපේ ආණ්ඩුවෙන් කරේ. ඔක්තෝබර් 20 වෙනිදා තව අවුරුදු 5කට ගිවිසුම දික් කරා. පැරණි ගිවිසුම් සියල්ල නීත්‍යානුකූලයි කියලා ඒක සඳහන් කරා. ඒ අනුව අවුරුදු 5කට ඔහුට නිර්බාධිතව ව්‍යාපාරේ පවත්වාගෙන යන්න කියලා දවස්තර දීලා තියෙනවා. දවසකවද්ද, දවස කියන්නේ කවද්ද කියලා කිව්වොත් දික් කරපු 15 ඔක්තෝබර් 20. ඔක්තෝබර් 20. මේක ව්‍යාපාරයේ ගන්නේ නොවැම්බර් 13. ගිවිසුම අත්සන් කරලා තියෙන 20. ඒක අපි දැනුවත් වෙච්ච දෙයක් නෙවෙයි. මොකද මගේ විෂයපතයට පොලිසිය අයිති නැහැ. මගේ විෂයපතයට ආරක්ෂක අමාත්‍යාංශය අයිති නැහැ. මේ පරීක්ෂණ කරන්නේ පොලිසිය. ගිවිසුම් අත්සන් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශේ. මේකක්වත් මට අදාළ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව මගේ අමාත්‍යංශයට ගැසට් කරාට නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග දෙන්න බලයක්. එමුතුමනි, දැන් ඔබතුමා මට මොහොතක් දෙන්න මේ ප්‍රශ්නට යන්න ඕනේ. දැන් ඔබතුමා ඇතුළු කණ්ඩායම සහභාගී වෙනවා මේ සියල්ල ප්‍රශ්න මතුවේගෙන එනකොට ජනාධිපතිතුමා උසැල්ලම කැඳවනවා. ඔබතුමත් ඒ සාකච්ඡාව ඉන්නවා. නොවැම්බර් 12 තමයි, නොවැම්බර් 12. එතකොට ඒ සාකච්ඡාවේ අවසානයේ තමයි තීරණයක් එන්නේ නාවික හමුදාවට මේ පවරන්න. එහෙනම් ගිවිසුමක්
මොකටද මොකද්ද මේ සිද්ධ වෙලා? ඒක මගෙන් අහලා වැඩක් නැහැ. ඒක ඔබතුමා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. ඔබතුමා මේ මොහොතේ මේ සාකච්ඡාව මේ සාකච්ඡාව මේ වෙනාවේ මේ වෙනම මම දැනයක් කතා කරේ නැහැ කියලා මාධ්‍ය වාර්තා පළ කළා. මම මොකටද කතා කරන්නේ? මම ඇයි 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 මේ මොහොතේ දැන් මේක කරපු පෙනීසිටියම ඇයි එතනද කරන්න බැරුණේ? දැන් ඔබතුමා අහන පැහැදිලි කර පොඩ්ඩක් මොහොතක් ඉන්න. දැන් මොහොතක් ඉන්න මං කියන්නේ. ඒ රැස්වීම නොවැම්බර් 12 තිබුණා. මම කොහොමද දන්නේ ඔක්තෝබර් 20 කිවිසුමක් අසම් කරලා තියෙනවා කියලා? ඇයි මම දසම් කරන්නේ? ඒ ව්‍යාපාරිකයයි ආරක්ෂක අමාත්‍යාංශයයි ඔක්තෝබර් 20 කිවිසුමක් අසම් කරපු බව මම දන්නේ. ගිය සතියේ කෙහෙලිය රඹුකැලේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මං කොහොමද දන්නේ ආරක්ෂක අමාත්‍යාංශය මගේ යටතේ තියෙන විෂයක්ද? මං අහන්න හදන ප්‍රශ්නේ ඔබතුමා කියනවා මේ ගිවිසුමේ කොහෙද නීති විරෝධී තැනක් තියෙන්නේ පෙන්වන්න. ඔබතුමා දැන් සඳහන් කරනවා. එතකොට ඔබතුමා ඒ පිළිබඳව මෙතනදී කරන පැහැදිලි කිරීම ඇයි ඒ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී කරන්න හැකියාවක් නොලැබෙන්නේ? ඇයි නිහඬ වෙන්නේ? ඔබතුමාට මම මුලින්ම කිව්වලා පටන් ගත්තා මේ අපේ ආණ්ඩුව පිටවල මාසයක් යන්න කලින් මේ ප්‍රශ්නේ කැබිනට් මණ්ඩලයේදී මතුණාම මේකේ නීත්‍යානුකූල භාවය මම එතෙන්දි කියපු එකම දැන් කියන්න. ඒක රහසක් නෙවෙයි, දැන් ඒක මම හැමතැනම කියලා තියෙනවා. මම කිව්වේ ඔය අර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා කියපු විදිහට ගිනි අවි පනත යටතේ පුපුරන දව්‍ය ආඥා පනත යටතේ සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩුවක් පවරන් අපරාධ එලිමන්ට් එකක් අපරාධ මූලයක් කිසිම තැනක නැහැ. ඒක එදත් කිව්ව අදත් කියනවා. මං කිව්වට පස්සේ නීතිපතිතුමත් ඒක පැහැදිලිව කියලා තියෙනවා. දෙවනි කාරණය සල්ලි එහාට මෙහාට වීමේදී ওই ප්‍රතිශතවල් ගැන කතා කරා. මං කිව්වා එහෙම දෙයක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට බලේ තියෙනවා අල්ලස් කොමිෂමට. දෙක තුන මේ මුදල් ලංකාවට ගෙනල්ලා තියෙන ඩොලර් වලින් මිලියන රුපියල් වලින් ගත්තොත් 16,000ක් විතර ලංකාවට ගෙනල්ලා තිනවා. ගෙනල්ලා තිනේ ඩොලර් වලින්. ඩොලර් වලින් ගෙනාපු නිසා විනිමය අංශයට මහ බැංකුවේ පරීක්ෂණයක් පවත්වන්න පුළුවන් මේක නීත්‍යානුකූල විදියටද ආවි කියලා. නීතිපතිවරයා ඒ සම්බන්ධව දීලා තියෙනවා පොලිස්පතිතුමාට පරීක්ෂණ පවත්වන්න කියලා. එතකොට මොකද්ද මෙතන තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අඩුව කියන්න බලන්න. අමුතුතුමනි දැන් තත්පර දැන් අමුතුමනි දැන් ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධව කියව දැන් ඔබ පැහැදිලි කරාලු එහෙම වරදක් වෙලා නැහැ ඔව් අතින් කියලා. ඒක හරියද? ඔහුව තින්නේ කාගේවත් අතින් වෙලා නැහැ. ඉතින් ඒ නඩු තීන්දුවක් නැතුව ඔබ කොහොමද කුමන තලයක සාකච්ඡාවකද මේක තමයි මත්තය. මම නඩු තීන්දුව දෙන්නේ නැහැ. නීතිපතිතුමා දෙන්නේ නඩු තීන්දුව නෙමෙයිනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා දෙන්නේ මතය. හරි. උපදෙස. අපි නීතිඥවරුන් විදියට ඉස්සල්ලාම කරන්නේ උපදෙස් දෙන එකනේ. ඕනම නඩුවක්. ඒක තමයි මගේ උපදෙස. මගේ උපදෙස් අනුව නෙවෙයිනේ පොලිසිය කටයුතු කරන්නේ. පොලිසිය ඔය දැන් නඩු කීපයක් ගැන කතා කරනවානේ ෆ්ලෝටින් ආමරයක ගැන. අඩු ගානේ ඒකේ චූදිතයෙක් සැකකාරයෙක් කරලා නැහැ එක්කෙනෙක්වත්. නේ මං අහන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පවරන්න යනකොට අධිකරණ අමාත්‍යවරයා හැටියට නෙමෙයි ඔබ මෙදි හිටියේ. නෑ 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 නඩු පවරන්න ගියේ නැහැ. මගේ මතය ඇහුවා මේකේ නීති තත්ත්වය මොකද්ද කියලා. කැබිනට් එකේදී ඇහුවේ හොරෙන් නෙමෙයි. හොරෙන් නෙමෙයි කැබිනට් එකේදී ඇහුවේ. අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි දෙන්නටම ඔක්කොම ඉස්සරහා දුන්න මගේ උත්තරේ තමයි මම කිව්වේ. දීර්ඝ කාලීන මිතුරා වෙනුවෙන් මේ උත්තරේ දුන්න කියලා කාටද හිතන්න සාධාරණ හේතු තියෙනවද? ඒක ඉතින් නොදන්න කමට, නොතීරණ කමට, අනවබෝධය තියෙන කෙනෙකුට එහෙම හිතා ගන්න පුළුවන්. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මෙහෙමනේ දැන් ඔබේ මතය දැක්කුවානේ. දැන් ඊපස්සේ නමුත් නඩු පැවරීමක් සිද්ධ වුණේ නැහනේ. ඔව්. ඒ කියන්නේ ඔබේ දේශපාලන අධිකාරීත්වයට ඔබේ මත දැක්වීම බලපෑවනේ එසේ නොවන්නට. ඒක ඔබටත් තියෙන අනවබෝධය. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව නඩු කටයුතු කරන්නේ පොලිසිය පරීක්ෂණ කරලා වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට එවපුවාම ඒගොල්ල ප්‍රශ්නයක් වුණාම බී වාර්තාවකින් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරලා ඊට පස්සේ එතන විමර්ශනයක් කරලා ඊටත් පස්සේ තමයි නීතිපතිතුමාට එවන්නේ. මේක නීතිපති දෙපාර්තමේන්තුවේ මතය ඇහුවොත් ඒ අතරතුරේ නීතිපතිවරයාගේ යුතුකම තමයි රජයට එයා තමයි හැමෝම දෙන උපදෙස් ගන්න බෑ. දැන් මම දෙන මතයට විරුද්ධ මතයක් නීතිපතිතුමා කිව්වා නම් මගේ මතේ යට යනවා. ඒක වැරදි වෙන්න පුළුවන්, මගේ එක හරි වෙන්න පුළුවන්. ඒත් බලපාන්නේ ඔහුගේ මතේ තමයි ආණ්ඩුවේ මතේ විදියට. එතකොට දැන් පොලිසියේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේක දැන් පොලිසියෙන් ඇහුවා. දැන් පොලිසිය වාර්තා කරලා තියෙනවා මේ කරුණ අධිකරණවලට. හැබැයි පොලිසිය ඔහු චූද්දිතයෙක් සැකකාරයෙක් කරලා නැහැ. හේතුව ඇයි? මේ ගනුදෙනුව කරන්නේ ආණ්ඩුව. ඔහු ආණ්ඩුවේ නියෝජිතයෙක්.
ආණ්ඩුව තමයි ගිවිසුමක් ගහලා උට බලය දීලා තියෙන්නේ. ඉතින් ඕක තේරුම් කරගන්න නීතිය දන්න කෙනෙක් දන්නවා. ඉතින් අපේ මතය අහපුවම අපි නීතිඥවරු විදිහට අධිකරණ ඇමතිවරයා විදිහට ඔබ කියන්නේ මට වැරදි මතයක් දෙන්න කියලාද කියන්නේ? නෑ, ඔබේ මතය බලපෑවා ඒ අදාළ ක්‍රියාවලියට. ඉතින් මගේ මතය බලපන් දෙපයි. ඔව්. ඉතින් මෙහෙමනේ. දැන් දොස්තර මහත්තයා කියනවා ඔබට තියෙන ලෙඩේට දෙන්න ඕන පැනඩෝල් එකයි කියලා. වැස්සටවත් මෙඩිකල් කොලෙජ් එකේ වහල යටට ගියපු නැති පාර යන මිනිහෙක් කියනවා නෑ මේකට දෙන්න ඕන ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් එකක් කියලා. ඔබ කොයි එකද පිළිගන්නේ? ඔබ කොයි එකද පිළිගන්නේ? වෘත්තීය ශාස්ත්‍රය කියන එක එහෙම තමයි. දැන් මට කියන්න බෑ මේ අඟල් 6 ස්ලැබ් එකක් දානකොට අඟල් කීයේ කම්බිද දාන්නේ කියන මට කියන්න දැන් නෑනේ. ඒක දන්නේ ඉංජිනේරු මහත්තයෙක්. හැබැයි නීතිය ප්‍රශ්නයක් ආපුවාම අපි නීති ශාස්ත්‍රී පොල් ගගා හිටපුවා නෙවෙයි. අපිට අද්දකීන් තියෙනවා. අපි මේ ලංකාවේ තියෙන බරපතලම ගන්නේ නඩු කතා කරලා තියෙනවා. ලංකාවේ මම සාමාන්‍යයෙන් සිවිල් නීතිය කරන්නේ අපරාධ නීතිය තුන බරපතලම නඩුව තමයි උඩ තලවින්නේ දස මිනිමෙරු. ඒකෙත් මම චූදි තරපෙණි හිටියානේ අනුරුද්ධ රත්නත් මහත්මයාට බේරත් ගත්තා. ඒ ඒ ඒ නීති අපේ වෘත්තියත් එක්ක අපේ දැනීමත් එක්ක අපි ඒක කරන්නේ. ඉතින් මේක ගැන මට කාගෙන්වත් උපදෙස් ඕනේ නැහැ. මම පැහැදිලිව කිව්වා කැබිනට් එකේ කිව්වා පාර්ලිමේන්තුවේ කිව්වා මේ කාරණා සම්බන්ධව කාගෙවත් උපදෙස් දුන්නේ නැහැ. අපේ මගේ දැනීම සහ මගේ අත්දැකීම මට හොඳටම ප්‍රමාණයි. ඇමතිතුමනි, ඇතැම් තැනක ඇත්ත බොරුව කරන්නත් නීතියට පුළුවන් නේද? එහෙම කරන්න බෑ. ඒක ඇවිල්ලා ওই ගමේ ගොඩේ තියෙන නිකන් මතයක්. එහෙම කරන්න බෑ. සමහර වෙලාවට සාක්ෂි දුර්වලකම නිසා සාක්ෂි මත කොහෙද තැනක් හොයාගෙන බොහෝම අඩුපාඩු තියෙන තැනක් හොයාගෙන මේක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියලා දුතුමා කියනවා. මොකද ඒක ඒක රටේ ලෝකේ තියෙන්නේ නීතිය තියෙන්නේ අපරාධ නීතිය විශේෂයෙන්ම සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕන. දැන් ඇත්තට මෙහෙම ඕන තරම් තියෙනවනේ. අපි දන්න අපේ අත්දැකීම් තියෙනවා. දැන් මෙතන මං එනකොට මිනිහක් මරලා දාලා තිනවා. කවුරුත් මෙතන හිටියේ නැහැ. පිහිය යනපු එකක් තියෙනවා, ලේත් බේරෙනවා. දැන් පොලිසිය හරි කවුරු හරි මෙතන මිනිහෙක් යනකොට මෙතන දකින්නේ මේ මිනිහ ළඟ මමනේ ඉන්නේ. එතකොට මම මිනිහ මරුවානේ. නමුත් මම එනකොට මෙතෙන්ට ඒ මිනිහ එහෙම තිබුණා. ඉතින් ඇත්තටම මම නොමරුපේකට මම එල්ලලා මැරුවොත් එම අපි අධිකරණ නඩු තීන්දුවක් දීලා. දැන් පහුගිය කාලේ අපි දවසක් පුරාට පාර්ලිමේන්තුවේ තර්ක කරේ ඕකනේ. මරණීය දඬුවමේ ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා. ඉතින් සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කරන්න ඕන. ඉතින් ඒකට ඒ පිළිබඳව සුවිශේෂඥ ඥානයක් විනිශ්චයකාරවරුන්ට නීතිඥවරුන්ට තියෙන්න ඕන. ඉතින් ඒ අවිල් අපරාධ නඩු. නමුත් මේක අවිල් අපරාධ නඩුවක් නෙවෙයි, මේක ගිවිසුම් නීතිය යටතේ එකක්. දැන් මේ ගිවිසුම් නීතිය යටතේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිකමට හිතන්නකෝ මෙරටේ ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නැද්ද? මේ ආරක්ෂක සේවයක් සම්බන්ධව අවියයිද පාවිච්චි කරලා යම් කිසි රාජකාරියක් කරන්න කෙනෙකුට පවරන්න බලයක් නැද්ද කියන්නකෝ. හොඳයි, අපි මේ විරාමෙන් පසුව තව බොහෝ දේවල් කතා කරමු. ඇවන්ගාඩ් නාටකයේ අපි කොතනද ඉන්නේ? අපි ඒ ගැන වැඩිපුරම කතා කරමු තවදුරටත් මේ විරාමෙන් පසුව. සීමාවෙන් එහා දේශපාලනය. වයලිත් සලකුණ සමගින් අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා. මේ දිනවල කතා බහ කරන බොහෝ කරුණු කාරණා දවසේදී සලකුණ තුර සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එමත්තුමනි, අපි තවත් රූප පෙළකට ගිහිලා රූප රාමුවකට ගිහිල්ලා සූදානම් වෙනවා තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම මේ ඇවන්ගාඩ් ගනුදෙනුව හරහා රට තුළ මතුව තිබෙන තත්ත්වයන් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩිපුර වශයෙන්ම. මොකද ඒ පිළිබඳව තමයි ප්‍රශ්නාර්ථ නැගී තිබෙන්නේ. අපි දැන් සූදානම් වෙන්නේ තවත් වීඩියෝ පටයක් බලන්න. අපි බලමු මොකද කියන්නේ කියලා. ඇවන්ගාඩ් පරීක්ෂණ ආරම්භ වෙනකොට කිහිප දෙනෙකුට උවමනාකම තිබුණා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත යුතුමයි කියලා. මෙරටේ අධිකරණ ඇමතිවරයා මම. අපි ආවේ යහපාලනය ඇති කරන්න, පිළිගන්න නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දීම පිළිබඳව මගේ විරෝධයක් නැහැ. හැබැයි මේ කියන සිද්ධියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න හෝ අපරාධ නඩුවක් පවරන්නට කිසි සාක්ෂියක් එළිදරව් වෙලා නැහැ. ඒක නිසා මම ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක ඊටාම භයානක ප්‍රකාශයක්.
මං හිතන්නේ අධිකරණ ඇමතිවරයෙක්ට කේස් එකක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉන්වෙස්ටිගේෂන් පටන් ගන්න කියලා කිව්වට පස්සේ කිසිම ඉන්වෙස්ටිගේෂන් එකක් නොකර සාක්ෂි අහන්න නැතුව නඩුවක් පවත්වන්න නැතුව පූර්ණ නිගමනයක් දෙන්න කාටවත් හැකියාවක් නැහැ. මම නීතිඥයෙක් නෙමෙයි, මම දන්න විදිහට. ඒක ඉතාම භයානක ප්‍රකාශයක්. ඒ කියන්නේ බැලු බැල්මට ඔහු දෙන ඒ තර්කය ඔහු කියනවා කිසිම හේතුවක් නිසා ගන්න නගන්නේ නැහැ කියලා. මම අහන්න කැමති ජනවාරි 8ට ඉස්සෙල්ලා ඔහු වේදිකාවේ ඔහු කිව්ව දේවල් තියෙනවා රෙකෝඩින් වල. අන්තර්ජාලයේ යම් යම් වෙබ් අඩිවල, සමාජශාලා වෙබ් අඩිවල තියෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කළා, මට මතකයි, මං ඉස්සරහම රාජපක්ෂ පවුලේ අය දූෂිතයි, මේ අය අපි 8 දැන් පස්සේ අත්අඩංගුවට ගන්නවා කියලා ඔහු ප්‍රකාශ කළා. දැන් ඔහු කියනවා නම් කිසිම හේතුවකට ඌ අත්අඩංගුවට ගන්න නැහැ කියලා. ඒක සැකයට තුඩු දෙන තත්ත්වය. අමුතුමනි, ඔබේ පක්ෂමයි කියනවා සැකයට තුඩු දෙන කරුණු තියෙනවා කියලා. ඒකෙම තේරෙනවා කරුණු දෙකක්. එතුමාට පළවෙනි කාරණේ ඇත්තටම නීතිය තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ කියලා කිව්වනේ. නීතිඥයෙකුත් නෙවෙයිනේ. අනිත් කාරණය, මම කොතනකවත් මේ රාජපක්ෂරු අත්අඩංගුවට ගන්නවයි කියලා නැහැ. අපි කිව්වා හොරකම් මැරකම් දූෂණ කරපු උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වේ පහුගිය ආණ්ඩුවේ වගේ සුදු වෑන් එකක් ඇවලා උස්සලා අතුරුදහන් කරලා නෙවෙයි කියලා කිව්වා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ රටේ තියෙන නීතියට අනුකූලවයි කියලා. දැන් මම බොහොම පැහැදිලිව කියද්දි මගේ ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මේ කාරණය සම්බන්ධවයි ගෝඨාභයට එරෙහිව සාක්ෂියක් නැත්තේ අත්අඩංගුවට ගන්න කියලා රංජන් රාමනායක මේකෙදි කියන්නේ මොකක්ද? කිසිම කාරණයක් නිසා මම ඔහු අත්අඩංගුවට ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියන්නේ. එතන ඔහු අදහස් කරන්නේ නෙමෙයි. එතන අදහස් කරන්නේ එතන ඒක තමයි එයා කිව්වේ. අදහස් කරන්නේ මේ සිද්ධිය හරහා. එයා මොනවා මේ සිද්ධිය හරහා අවන්ගාඩ් සිද්ධිය හරහා කිසිම හේතුවකට ඔබ අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියන කාරණාව. අවන්ගාඩ් හරහා කිව්වට පස්සේ කිසිම හේතුවක් අතන්දරයක් නැහැ නේ. අවන්ගාඩ් කියන්නේ එකයිනේ. ඔව් ඒ කාරණේට මම කිව්වේ. ඒ කාරණේට ඔහු අත්අඩංගුවට ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඒක මගේ විතරක් නෙවෙයි. ඒක ආණ්ඩුවේ තීන්දුව. ඒ තීන්දුව ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ඒ උපදේශය දුන්නේ රජයේ නීතිපති. රජයේ නීතිපති ඒක දුන්න නිසා තමයි ආරක්ෂක අමාත්‍යාංශය ඔක්තෝබර් 20 තව අවුරුදු 5කට දෙන්නේ. ඔබ හිතනවද ඒක නීති විරෝධී නම් ආරක්ෂක අමාත්‍යාංශය තව අවුරුදු 5කට දෙනවා කියලා? මං කියේ මේ සිද්ධිය සම්බන්ධව ඔහු අත්අඩංගුවට ඕන කෙනෙකුට වචන ටික අල්ලලා අර්ථ නිරූපණය කරන්න පුළුවන්. හැබැයි ඕන කෙනෙකුට බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා මං කියපු දේ. ඒ කාරණාව සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය හැකියාවක් හෝ අවශ්‍යතාවයක් පැන නොගෙන නෙවෙයි කියන එක. එහෙනම් එවතුමනේ ජනාධිපති විමර්ශන දැන් අනිත් එක දැන් ඔය කියපු කට්ටිය ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුමයි කියලා මං සඳහන් කරන්නේ. ඒ කට්ටිය කවුද? පහුගිය වකවානුව පුරාවටම ගෝඨාභය රාජපක්ෂ මේ රටේ මුර දේවතාව, එතුමා තමයි මේ රට බේරගත්තේ කියලා ගෝරනාඩු දෙමින් ඒ ආණ්ඩුවේ ඉඳලා ගන්න පුළුවන් උපරිම ඵල ප්‍රයෝජන ගිය නොවැම්බර් මාසෙනකන් ගත්තයි නෙමෙයි කියන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මට ඒව අදාළ නැහැ. ඔබ චෝදනා කරන්නේ මම චෝදනා කරන්නේ කාටවත්. මම මේ රටේ වෙච්ච ඇත්ත කතා කරනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ මම අහන්නේ මේකයි. ලංකාවේ අපිත් එක්ක විරුද්ධ පක්ෂය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම අපිත් එක්ක විරුද්ධයි. අපි ඔවුන්ට විරුද්ධව තමයි සටන් කරේ. ඒ ආණ්ඩුව තමයි පළව හැරි. හැබැයි ඒ ආණ්ඩුව කරපු ඒගොල්ලෝ අපිත් එක්ක විරුද්ධයි කියලා ඒ ආණ්ඩුව යටතේ යුද්ධ දිනපෙක කැතයි කියලා කියනවද අපි? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යුද්ධයට යුද්ධ දිනන්න දුන්න දායකත්වය අපි ප්‍රතික්ෂේප කරනවද? එතකොට ඒගොල්ලන්ගේ තර්කය නිකමට හිතලා බලන්න. ප්‍රභාකරන්ට විරුද්ධවයි ත්‍රස්තවාදයේ වැළැක්මේ පනත ප්‍රභාකරන් සහුගේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ත්‍රස්තවාදී පනත යටතේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රභාකරන් කෙනෙක් කරලා ගිහිල්ලා අර පොන්සේක මහත්තයා රාජපක්ෂ මහත්තුරු පොන්සේක මහත්තයට කරපු දේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කරොත් අපි හරිද? මට එතුමා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මම කිසි කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මං ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටිනවා. මේක මේ ප්‍රශ්නේ මැති වෙනකොට මම පැහැදිලි කරා වගකීම් යුතු ඇමති කෙනෙක් විදියට
අතිකරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමාට මේ පිළිබඳව කතා කරා. නීතිපතිතුමා කැඳෙව්වා. නීතිපතිතුමාට බොහොම පැහැදිලි උපදෙස් දුන්නා. මගෙත් ඉදිරියේ මම උපදෙස් දෙන්න ගියේ නෑ. ජනාධිපතිතුමාගේ මෙතුමයි නීතියට අනුකූලව කරන කුමන දේ වුණත් නීතියෙන් පිට යන්න එපා. මොන බලපෑම් ඇති කරත් කවුරු බලපෑම් කරත් ඒ කිසි එකකට යටත් වෙන්න එපා. හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් මෙතුමනේ නීති විරෝධී නම් මෙතුම කියනවා අවුරුදු 5කට ගිවිසුම් අත්සන් කළා දෙයිද කියලා. ඔව්. තාම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඔක්තෝබර් මාසේ එහෙම ගිවිසුම් අත්සන් කරනවා. මාසයක් යන්න නැහැ. නොවැම්බර් 13 වෙනිදා නාවික හමුදාවට පවරනවා. මොකද්ද ඔබේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත? ඒක ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත නෙවෙයි. ආණ්ඩුවේ නෑ. කවුද තීරණය ගන්නෙ? ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ගත්ත තීරණයක්. ඒක මගෙන් අහලා හරියන්නේ නැහැ. මගේ ආණ්ඩුව තමයි. දැන් මමුත් මගේ අමාත්‍යාංශයට තේන විශේෂයක් නෙවෙයි. එහෙමනම් ආරක්ෂක කරන් යන්න දෙන්න ඕනේ. ආරක්ෂක විශේෂය කියන්නේ ඔබ කියන්නේ ආරක්ෂක විශේෂය මගේ යටතේ තියෙන එක කියලාද? මට මෞතක් දෙන්න. දැන් මගෙන් ඇහුවොත් එමේ ඔබතුමා යම් කිසි තීරණයක් අර කෘෂිකර්ම අමාත්‍යාංශය ගත්තේ ඇයි කියලා. එතකොට ඒකට ඒකට මම අපි මෙතනට අදාළ වෙන්නේ මෙතනදී හරි ආණ්ඩුවේ ආරක්ෂක නිලධාරීන්. නෑ ඒක සාමූහික වගකීමට අදාළ නෑ. මොකද අපි කැබිනට් මණ්ඩලයේ ගන්නේම තමයි සාමූහික වගකීමට අදාළ. අමතුමනේ ඔබතුමා දැන් අපි අමාත්‍යංශයක් විදියට කවුරු හරි පාර්ශවයක් එක්ක ගිවිසුම් ගන්න එක සාමූහික වගකීමකට යටත් වෙන්නේ මම ඒක ගෙනිහිලා කැබිනට් පත්‍රිකාවක් දාලා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා නම් විතරයි. එහෙම නැතුව මම නිලධාරීන් පත් කරනවා. මම සමහර ගිවිසුම් ඇති කර ගන්නවා. ඒතන සාමූහික වගකීමක් නැහැ. අමතුමනේ මට මේකට උත්තරයක් දෙන්න. සුදු අපි මේ කාරණාව අවසන් කරගෙන යමු. ඔබතුමා ඊටාම දක්ෂ පළපුරුදු නීතිඥයෙක්. මට කියන්න ඔක්තෝබර් මාසේ ගිවිසුම ගහපු එකද හරි නොවැම්බර් මාසේ නාවික හමුදාවට දීපු එකද හරි මේ දෙකෙන් කෝකද හරි කියලා කියන්න පැහැදිලිද? ඒක ගැන මට උත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. ඔබතුමා හංගනවා. ඔබතුමාගේ අවංකභාවය ඔබතුමා හංගනවා. නෑ මගේ අවංකභාවය මම කිව්වා ඒක නීත්‍යානුකූල නිසා තමයි අවුරුදු 5කට දුන්නේ කියන්නේ. දැන් මේ තීරණය ගන්නේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා නීතිපතිවරයා ඔබතුමා ඒ වගේම මේ චෝදනා එල්ල කරන අනිකුත් අමාත්‍යවරුන් හිටපු ඒ සාකච්ඡාව තුළ තමයි නාවික හමුදාවට මේ බාර දෙන තීරණය ගන්නේ. එහෙමද? එහෙම නෙවෙයි. සාකච්ඡාව පැවැත්තුවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි ඒක සාකච්ඡාවේදී ඒ ගිවිසුම අවසන් කිරීම සඳහා කරුණු තියනවද නැද්ද කියලා වාර්තා කරන්න කිව්වා. එතනින් තමයි ඒක අවසන් උනේ. ඊට පස්සේ ගැනීම සම්බන්ධව අපි දන්නේ මාධ්‍යෙ. ඔව් ඔබතුමා එහෙම නැත්නම් රංගන අපිට තව පැහැදිලි කරගන්න දෙයක් නැහැ. මොකද මම නිකන් අනවශ්‍ය දේවල් වලට අන්තිමට කතා කරන්නේ. අමතුමනේ ඇයි කතා කරන්නේ? මේ සාකච්ඡාවේදී ඒක ගන්න කියන්නේ නැහැ. ඔබතුමා කියන එකේ තේරුම කියන්නකෝ. ඔව්. ඔබතුමා එදා සාකච්ඡාවේදී නිහඬව ඉන්නේ. මේක හරි දෙයක් නෙවෙයි වෙන්නේ. මං කතා නොකර ඉන්නේ කොක්කොටම වඩා හොඳයි කියලා හිතලා ඔබතුමා නිහඬව. ඔබතුමා වැරදි. ඒ වෙනකොට මම දන්නේ නැහැ. මම දන්නේ නැති නිතුව අනිත් අය දන්නවද කියලා. මම දන්නවා නීතිපති එක දන්නේ නැහැ. මම දන්නේ නැහැ. අවුරුදු 5කට ගිවිසුම අවසන් කරපුවා. උගලන්ට වගකීමක් නැහැ නේ. ඒගොල්ලෝ මට දැනුනේ මේක තව මොහොතක් විසඳගන්න. ඒ අවස්ථාවේදී මේ තීරණ ගන්න අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා සිටිනවා. සිටියා. ජනාධිපතිවරයා සිටිනවා. ඔව්. නීතිපතිවරයා සිටිනවා. අවුරුදු 5කට ගිවිසුම අත්සන් කරා නම් ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා ඒ හොඳින්ම දන්නවා. ඔව්. ඒ දැනදැන මේ ගිවිසුම අවලංගු කරනවා. නීතිපතිවරයා කලින් අවලංගු කරලා නැහැ. මේ ගිවිසුම මේ අවලංගු කරලා නැහැ. නාවික හමුදාවට පවරනවා. එහෙම කියමු. මේ ක්‍රියාමාර්ගය නාවික හමුදාවට පවරනවා. එතකොට ඇවන්ගාඩ් සමාගමෙන් ඒ ඉවත් කරනවා. අපි එහෙම කියමුකෝ. එතකොට ඒ අවස්ථාවේ නීතිපතිවරයාත් සිටිනවා. නීතිපතිවරයා දැන් ඔබ කියනවා නම් මේ තුල නීතිමය තර්කයක් ගොඩනගන්නට පුළුවන් කාරණයක් නැහැ කියලා. ඇයි නීතිපතිවරයා ඒ අවස්ථාවේදී ඒක නාවික හමුදාවට පවරන්න දීලා බලාගෙන ඉන්නේ? මෙහෙමනේ. දැන් ඒක නීතිපතිවරයාගේ ගනුදෙනුවක්වත් අපේ ගනුදෙනුවක්වත් නෙවෙයි. ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇවන්ගාඩ් අතර තිබෙච්ච ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඒ කණ්ඩායම් දෙක බලාගත්තා. ඒක අපිට අදාළත්වයක් නැහැ. ඒ සම්බන්ධව සමහරලාට නඩුවක් ආවොත් නීතිපති දෙපාර්තමේන්තුවට පෙනීටින වෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඔබේ සාකච්ඡාවට සහභාගී වුණේ මොන මට්ටමේ? මට ආරාධනා කරපු නිසා. ඒ මොකද අදාළත්වයේ ඔබ හිතන විදිහට මම දන්නේ නැති ඉතින් මට එතන ඒක ආරාධනා කරපු අයගෙන් අහන්න ඕනේ. ඒ කියන්නේ අදාළ නැති සාකච්ඡාවක් ඔබ ඉඳගෙන හිටියේ? නෑ අදාළ නැත්නම් ඉන්න ආරාධනා කරන්නේ නෑනේ. ඒකද මම ඔබේ ගණන් හැදිමු. මොකද මම අධිකරණ නිසා මට ආරාධනා කරා. තවත් මේ පිළිබඳව කතා කරපු ඇමතිරුන්ට ආරාධනා කරා. අනාරේධිත ඇමතිවරු ආවා. ඉතින් එහෙම තමයි.
මට තත්පරයක් දෙන්න. ඔබ කිව්වා ඉස්සර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමඟ අර ත්‍රස්තවාදී වැලැක්වීම පණිතයට ත්‍රස්තවාදය පරාජය කරපු නිසා ඔහු අපි අත්අඩංගුවට ගන්න එක හරියද කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව නීති ක්‍රියාත්මක කරන්නේ පෙර හොඳ ඔබට අනුව හොඳ ගණන් හදලා බලලාද? නෑ, ඒක මම කිව්වේ මේ රටේ ජනතාවට දැනගන්න මේ වගේ කාරණයක් අල්ලලා ඔහුට ඔහු නොකරපු වරදක් ත්‍රස්තවාදී පනතේ අටති කරයි කියලා පටලවලා එහෙම දෙයක් කරන්න ආණ්ඩුවකට පුළුවන්ද කියලා මොලේ තියෙන අයට තේරුම් ගන්න එක කිව්වේ. එහෙම කරන්න පුළුවන්ද? එමිසක් දේශපාලන හැඟීම් බර තීන්දුවක් නෙමෙයි එතන. අපිට තීන්දු ගන්නකොට තීන්දු වර්ග දෙකක් ගන්නවා අපි. එකක් තමයි නීතිමය තීන්දුව, අනිත් එක තමයි දේශපාලනමය තීන්දුව. නීතිය ගැන මම කිව්වා. නීතිය පිළිබඳව බොහොම පැහැදිලිව කිව්වා. දේශපාලනය ගැන තමයි දෙවෙනි කාරණේ කිව්වේ. දේශපාලනය ගැන හිතන්න ඕන. මුළු රටම දන්නවා ඒ චරිතය ත්‍රස්තවාදයේ වළක්වන්න දායකත්වයක් දුන්නයි කියන එක කාටවත් හංගන්න බෑ. අපි එයත් එක්ක අකමැතියි කියලා, එයත් එක්ක සමහර අයගේ පුජ්‍යලික ප්‍රශ්න තිබුණයි කියලා යහපාලනය කියන්නේ තරහකාර වල්ලල හිරේ දාන එක නෙවෙයි. එතකොට ඒක ගියාඬුව කරා. එතකොට ජනාධිපති විමර්ශන කොමිසමට ඔය කියන ආරක්ෂක ලේකම්වරයාව හිටපු ආරක්ෂක ලේකම්වරයා විටින් විට කැඳවනවා. එහෙනම් ඉතින් ඒකත් වැරදිනේ. කොහොමද වැරදි කියන්නේ? දැන් මේ 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 පරීක්ෂණ ඒගොල්ලන්ට පරීක්ෂණයක් පවත්න්නේ කොහොමද? ඒගොල්ලෝ පරීක්ෂණ පවත්න්නේ එපා. දැන් මේ පොලිසියත් පරීක්ෂණ පැවැත්වුවට පස්සේ තමයි අපි මේ කියන්නේ. දැන් පරීක්ෂණ කරනකොට තමයි මේ මේ සාක්ෂි එලිදරව්වේ. සාක්ෂි එලිදරව් වුණාට පස්සේ විමර්ශන කොමිසම හරි වෙන උසාවියක් හරි කියාවි වරදක් කරලා තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට මේ සියල්ල අවසානයේ අන්තිමට කියයි ඇවන්ගාඩ් ගණදෙනුවේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒයලි නිශ්ශංක සේනාධිපතිට බාර දී යුතුයි. ඒක ගේයක ගැන මගේ ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම කිව්වේ මේ රටේ තියෙන නීතිය මේකයි කියන එක විතරයි. මම පෙනී සිටිය නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නිලධාරි නිවැරදි දේ කරපු නිසා ඒක හරි, ඒ නිලධාරීන්ට ප්‍රහාර දෙන එක වැරදි කියලා එක එදත් කිව්වා අදත් කියනවා. ඔය කියන නීතිපති කාටවත් පෙනී හිටීමක් නැහැ. ඔය කියන නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව රජයේ අමාත්‍යවරයෙක්ම මෙන්න මෙහෙම කියනවා. අපි බලමු. නීතිපති දෙපාර්තමේන්තුව ඇවිල්ලා අපිට කිව්වේ මේක දැන් ඇරෙස්ට් කරන්න සිද්ධ වෙනවා, මේ ඔක්කොම මේක ක්‍රිමිනල්. මේ දැන් අඟහරුවාද උදේට තමයි මේ රැස්වීම තියෙන්නේ ජාතික විදායක සභාව හැම සතියේම. ඒතර කිව්වා බ්‍රහස්පතින්ද වෙනකොට අත්අඩංගුවට ගන්නවා කිව්වා සියලුම කට්ටිය. නමුත් ඒ බ්‍රහස්පතින්ද පරක් වුණා ගත්තේ නැහැ. එනාඟහරුවාද අපි වාඩි වෙනවනේ. ඒතර එනාඟහරුවාද වාඩි වුණාම අපි නැවත ප්‍රශ්න කරා කෝ අත්අඩංගුවට අරගෙන නැහැනේ කියලා. ඒතර නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා දෙමළ පරිවර්තනය ඇවිල්ලා නැහැ මේකේ. ඒක දැන් අද එකහමාරට හම්බ වෙනව දවල්. ඊට පස්සේ අද හවසට නැත්තම් හෙට උදේට අත්අඩංගුවට ගන්නවා කිව්වා. ඒ බදාදත් ගියා. අනිත් අඟහරුවාද අපි ඇහුවා අපා. එතකොට කිව්වා මේක ක්‍රිමිනල් නැහැ කිව්වා, මේක සිවිල් කිව්වා එකපා. එහෙනම් අත්අඩංගුවටත් ගන්න ඔක්කොම කරලා ට්‍රාන්ස්ලේෂන් උත් ගහලා ක්‍රිමිනල් එක සිවිල් වුණා. ඒගොල්ලෝ නීතිපති දෙපාර්ට්මන්ට් එකව උන්ට විශාල බලපෑම වෙනවා කිව්වා එක්තරා ඇමතිවරයෙක් කියන්නේ. කියලා ඇමතිවරයා ගැන කිව්වා. අය අනිත් රැස්වීමේදී කිව්වා ඔහුට අද දවසට විතරක් දොරකතන ඇමතුම් 7ක් ඇවිල්ලා තියෙනවා බලපෑම් කළා මේක අත්අඩංගුවට ගන්න එපයි කියලා. මේක මුලින් ක්‍රිමිනල් පස්සේ සිවිල් එතුමා කියන විදිහට නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනස පොඩ්ඩක් කියලා දුන්නා. මෙතන ඉන්න නිලධාරියා එතුමා කියන්නේ මම මේ ඔබතුමාගේම රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් කියන කාරණේ. එතකොට කියනවා එතන ඒ ආපු නිලධාරීන් කියනවා ඔවුන්ට බලපෑමක් තියෙනවා ඉහළම අමාත්‍යවරයෙක්ගෙන්. ඒ ඔහුත් ඔබද? කවදාවත් කිසිම නිලධාරියෙකුට ඔය ප්‍රශ්නේ තියා වෙනත් කිසිම නඩුවක් සම්බන්ධව මම කවදාවත් බලපෑමක් කරලා නැහැ. එහෙම බලපෑමක් කිරීමේ මට අවශ්‍යතාවයක් නැහැ. මට පුජ්‍යලික නඩු නැහැ. කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම දන්න විදිහට නියෝයි කියන කමිටුවට නීතිපතිතුමා කවදාවත් ආවේ නැහැ. නීතිපතිතුමා කවදාවත් ඇවිල්ලා නැහැ. මෙතුමා කියන්නේ නිලධාරීන් පැමිණි. නිලධාරී කවුරු හරි ගෙන්න ගන්න නැති ඒගොල්ලෝ. ජාතික විධායක සභාව කියන කාරණය පහුගිය ජනවාරි 8 වෙනිදෙන් පස්සේ රටේ බොහොම තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තිබුණා. එහි කියන කරුණු කාරණා එළියට ආවා. එතකොට ඔවුන් එහෙම කටයුතු කරද්දී ඉන් අනතුරුව මේ කියන්නේ මොකද්ද? මේ 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 පිළිබඳ මහා ගැඹුරු ප්‍රශ්නයක් නේ මෙතන අපිට මතුවෙන්නේ. නිලධාරියෙක් කවුරු හරි ගෙන්න ගත්තා කියලා ජාතික විධායක සභාව එහෙම නිකන් ආවට ගියාට කවුරු හරි ගෙන්නගෙන තීරණ ගත්තා? කවුරු හරි ගෙන්න ගන්න ඇති මම දන්නේ නැහැ ඒක. හැබැයි රජේ මතය කියන්නේ රජේ උපදේශක කියන්නේ තීරණය වෙන්නේ අවසානයේදී නීතිපතිතුමා දෙන තීරණය.
එහෙම ඔවුන් කෙනෙක් ඉන්නලා අහගන්න පුළුවන්. ඔවුන් එන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නෙමෙයි දැමෙත්තුම. මම දන්නේ ඔය කියන එක්කෙනා කවුද කියලා. කවුරු ගෙන්නද කවද ගෙන්න ගත්තද කියලා මම දන්නේ. දැන් මේ 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 කතා කරන විදිහ දැන් ඔය කතන්දර ඔක්කොම ඉවරයිනේ නීතිපතිවරයා මේ රටේ ජනාධිපතිට අගමැතිට කැබිනට් එකට දීලා තියෙනනේ ඔහුගේ මතය. ඔහුගේ තීරණේ දීලා තියෙනවා. ඉතින් නීතිපති දීලා තියෙද්දි නීතිපති දෙපාර්තමේන්තුවේ අරමුල්ලේ මේ මුල්ලේ ඉන්න කට්ටිය දෙන තීන්දුව ගැන කතා කරලා වැඩක් නැහැ නේ. නීතිපතිගේ තීන්දුව වැරදි නම් ඒ මුල්ලේ මේ මුල්ලේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලත් වැඩක් නැහැ නේ. යන්න පුළුවන් නේ අධිකරණයට. නීතිපතිගේ තීන්දුව තීරණය වැරදි නම් මේ රටේ ඕන පුරවැසියෙකුට යන්න පුළුවන් නේ. ගිහලා නඩුවක් දාන්න පුළුවන් නේ. මේ නීතිපති මේ කියලා තියෙන බොරුනේ. එතකොට නීතිපතිගේ තීරණය වැරදි. හොඳයි. ඒක නිසා මේක ඉවත් කරලා හරි නියෝගේ දෙන්න කියලා අධිකරණ නියෝගයක් ඉල්ලන්න පුළුවන් නේ. මේ කියන්නේ කැබිනට් ප්‍රකාශ කරගෙන නඩුත් බඩුත් තාණ්ඩුවේ. ඕ එහෙම තියෙනවා ඉතින්. එතකොට දැන් ඔබතුමා අර ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පෞද්ගලිකව පළිගන්න සමහර උත්සාහ ගන්නවා කියලා දැන් මොහොතකට කලින් කිව්වේ. ඔව් කිව්වා. එතන රාජදසන රත්න මත්තරය ඉන්නවද? මට බෑ ඔබතුමාලගේ මාධ්‍යයේදී මම නම් කියන්න කැමති නැහැ. ඔබතුමාලා අමාරු වැටෙනවා නම් කිව්වොත්. නංගන් මම කියන්නේ කිව්වොත් ඔබතුමාලගේ මාධ්‍ය අමාරු වැටෙනවා. ඒක යුතුයකමක් නෙවෙයි. මෙතන නැහැනේ කවුරුවත් මට එහෙම චෝදනා කරන්නේ. හොඳයි. එවැනි චෝදනාවන් ලක් කරන්නට එපා කියන කාරණේත් අපි කියනවා. මොකද පිළිතුරු දෙන්නට මාධ්‍යවේදීන් තමයි වහන්නේ. හොඳයි. අපි යම් ඔබතුමාගේ කියන කාරණා මම ඔබතුමාලගේ මාධ්‍යයට ඇවිල්ලා කතා කරලා ගිහිල්ලා ඔබතුමාලගේ මාධ්‍යයට නඩු වැටුණට වැටිලා ඊට පස්සේ අමාරු දක් වැටෙනවා දකින්න මම කැමති නැහැ. හොඳයි ඔබතුමනි. දැන් අපි මේ කාරණාත් එක්කම අනුරු කුමාර දිසානායක මහතාත් මේ කාරණේදී බොහොම තදින් ඔබතුමාට චෝදනා කරනවා. ඔබතුමා මෙන්න මෙහෙම කියනවා. එවන්ග්‍රාඩ් අයිතිකරුවා සේනාධිපති එයාගේ පාස්පෝර්ට් එක තහනම් කරාට පස්සේ අපි දන්නවා සේනාධිපතිට ඒ පාස්පෝර්ට් එක දෙන්න ආණ්ඩුවේ කවුද මැදිහත්ුනේ කියන නම් ගම් සහිත අපි දන්නවා. ඒවාද අපි විධායක සභාවේදී කිව්වා. ඒගොල්ල පිළිගත්තා. තමුන්වහන්සේලාට කියන්න ටිකක් බලමුකෝනේ. දැම්ම නේද මං කියන එක. එක්කෙනෙක් විජේදාස අනිතෙක්ගෙන් තිලක්ම ආරපන. ඒ ගැන තමයි මේක නතර කරන්නේ. පාස්පෝර්ට් එක ආපහු දුන්නා. එවන්ගාඩ් මුදලාලිගේ හැඳුනුම්පත යලි ලබා දීම පිළිබඳව ප්‍රශ්නේ පැන නගිනකොට නීතිපති දෙපාර්තමේන්තුව ඉහළතම නිලධාරියා තමයි කිව්වේ ඒ සඳහා තිලක් මාරපණ හිටපු අමාත්‍යවරයාගේ සහ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ යම් යම් මැදිහත් වීම තිබුණු බව. එය එසේ නැවත ලබා නොදුන්නා නම් තමයි වඩාත් යෝග්‍ය කෙනෙක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියාගේ අදහස බවට පත් වුණේ. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ මැදිහත් වීම පිළිබඳව මා කරන ලද ප්‍රකාශය ඉතාමත් නිරවුල් සහ නිවැරදි ප්‍රකාශයක්. විජේදාස රාජපක්ෂට ඒ ගැටලුවක් තිබෙනව නම් ප්‍රශ්නේ විමසන්න ඕන මගෙන් නෙවෙයි, අග්‍ර අමාත්‍යවරයාගේ, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ. එසේ නැතුව විජේදාස රාජපක්ෂ පරල වෙලා මේ කරන දෙඩවීම කිසිසේත්ම අපි සැලකිල්ලක් කරන්නේ නැහැ. එක තැනකින් නෙමෙයි. ඔව්. ඇත්තටම කියනවා නම් ඔය පරල වෙච්ච අනුරු කුමාර ඕක කියනකොට මම හිටියේ එංගලන්තේ. පෙබ්‍රවාරි 24 කිව්වේ. එතකොට මම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. අනුරු කුමාර කියන්නේ සම්පූර්ණ බොරුවක්. බොරුකාරයෙක් කියලා මං කිව්වා. එතකොට මොකද අනුරු කුමාර ගැන මම හොඳට දන්නවා. අනුරු කුමාරටත් අපි අනුරු කුමාරගේ ගිය අවුරුද්දේ තිබුණා නඩුවක්. නඩු දෙකක් තිබුණා. ඒගොල්ලන්ගේ පළාත් සභා මන්ත්‍රීලා ඉල්ලලා මේ අස් කරලා ඒගොල්ලෝ නඩු දාලා පක්ෂෙට. දැන් ඒ නඩු දෙකට පවා මම තමයි පෙනී හිටියේ. ඒගොල්ලන් නීතිඥවරු නැහැ කියපම සල්ලි දීලා හොයාගන්න මම නොමිලේ පෙනී හිටියා. ඉතින් ඒගොල්ලන්ට අපි ඒ විදිහට ඒ වෙලාවේ කටයුතු කරා. මේ වැඩි කයතක නෙමෙයි 2014. නමුත් ඒක මේ කාරණා නෑ. ඒකට කාරණට අදාළ නැහැ. ඊට පස්සේ මං කියපුවා කියන්නේ. ඒකයි එතකොට ඡන්ද කරන වෙලාවේ මගෙන් ₹125ක් අරගෙන ඒක කරපු හැටි මගේ ප්‍රකාශයේ මම කිව්වා. ඒක කියලා මේ කියන බොරුව මම රටට හෙලිදරව් කරා. මොකද උනේ? ගිහිල්ලා මම ලංකාවට ආවට පස්සේ ජනාධිපතිතුමා ළඟටයි අගමැතිතුමා ළඟටයි ගිහිල්ලා බොහොම බැගෑපත්ව ඉල්ලීමක් කරා. මොකද ඉල්ලීම? මං කව ඔය කියන චෝදනාවට පිළිතුරු දෙන්න මම ලෑස්ති අනුරු කුමාරට එන්න කියලා මාත් එක්ක මූණට මූණ විවාදයකට ඕනම මේ රූපවාහිනී මාධ්‍යක මොකද කිව්වේ? ඉල බැගෑපත් වෙලා ඉල්ලුවා මේක නතර කරලා දෙන්න කියලා. අනුරු කුමාර දිසානායක ඒක කිව්වට පස්සේ මම ලুকু චෝදනා ටිකක් කිව්වා. මං ඔහොම නෙවෙයි කිව්වේ. මං කොහේ ගොල්ල මේ දැන් ඔය දූෂණයට විරෝධීව කතා කරන අය ඉන්නව නේද? ওই දූෂණයට මම කෝප් වාර්තාවේ ඉදිරිපත් කරලා ආණ්ඩුවත් එක්ක හැපිලා එළියට එනකොට
මහින්ද රාජපක්ෂගේ ඌකුලේ නැලවෙච්ච උදවිය තමයි මේ දූෂණයට විරුද්ධව කතා කරන්න කියලා මං හිතා නායකවරුන්ට පෙන්නුවා. ඊළඟ මොකද්ද කරපිල්ලීම? මේ විවාදෙට එන එක නතර කරලා දෙන්න. මම මේ ලංකාවේ හැම මාධ්‍යකම කිව්වා මේක. අන්තිමටම ඊ ඉල්ලීම මගෙන් කරේ මේ රටේ අතිකරු ජනාධිපතිතුමයි ගරු අග්‍රාමාත්‍යතුමයි නිසා මම කිව්වේ ඔහු ඉදිරිපිටම මෙයත් එක්ක විවාදෙට යන එක නතර කරන්න මට කිසිම හේතුවක් නැහැ. හැබැයි අතිකරු ජනාධිපතිතුමාටයි ගරු අග්‍රාමාත්‍යතුමාටයි කරන ගරු කිරීමක් විදියට ඔබ දිපල මට ඉල්ලපු නිසා මං විවාදේ අවශ්‍යයි කියන එක නැතිව ඒවා ඒක ඉවත් කරගෙන මම නිහඬ වෙන්නම් කියලා කිව්වා. ඒ කියන්නේ ජෝයිප නායක ඉදිරිපිට කොහෙද දොකුනේ? ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඔබ වගකීමෙන් කියන්නේ. ඒක අහන්න එපා මගෙන්. වගකීම් නැති මොන හරි මං කියලා තියෙනවා නම් ඔබතුමා එහෙම හුවට කමන්නේ. ජෝයිපට මුදල් දුන්නා කියන එක බරපතල චෝදනාවක්. චෝදනාවක්. ඔබට ඔප්පු කරන්න පුළුවන්ද? පුළුවන්. අහන්නකො සුනිල් හඳුන්නේ නැති. එයත් එක්ක තමයි ඇවිල්ලා ගෙනිච්චේ. ඒක මම මේ අදයිය නෙවෙයි. එතකොට දැන් ඒක මම හිතරන්නේ සෝමවංශ මහත්තයත් කියනවනේ අද පොතුත් ලියලා තියෙනවනේ සල්ලි එකතු කරන්න කියලා. දැන් ඔබතුමාගේ අභ්‍යන්තර ගැටලු. ඉතින් ඒක දැන් අදයිය නෙවෙයි මාර්තු මාසේ ඉඳලා මම මේ හැම ඥාලිකායකම කිව්වනේ ඒක. දැන් ඔබතුමා ඉතින් අද අමුතුවෙන් මට වගේ කිමක් ගන්න දෙයක් නැහැ. නිකම්ම නිකන් කියන එක නෙමෙයි මොකක් කර ඔප්පු කරන්න ඔබට. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. නැහැ උන් ප්‍රතික්ෂේප කරා. කවද්ද? අපි දැන් නෑ කවදාවත් ප්‍රතික්ෂේප කරේ නැහැ. කිව්වා අපි එහෙම ගාල්ලි ගන්න යනවා නම් දෙන්නෙක් එක්ක යනවා කියලා. කිව්වා සිරසේ આવી ලෝකේ නියෝජිතයෝ. මංගෝ දෙන්නෙක් එක තමයි ඇවිල්ලා ගෙනිච්ච සුනිල් හඳුන්නේත් මාත්‍යත් එක්ක තමයි ඇවිල්ලා ගෙනිච්ච කියලා. ඊට පස්සේ ඒක ගැන කතා කරේ නැහැ. ඔයත් ප්‍රතික්ෂේප කරේ නැහැ. දැන් ඔබ මේ චෝදනාව එල්ල කරනවා. ඔබ කියනවා ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔබ වගකීමෙන් කියන්නේ වගකීමකින් තොරව කියන්නේ නැහැ. වගකීමෙන් තොරව මං කියන කතා කරන්නේ නැහැ. ඔබ කියනවා ඔප්පු කරන්න පුළුවන් කියලා. ඔය එතන එහෙම කියනවා. මං ඊට කලින් අහද්දී අර චෝදනාව එල්ල කරන්නේ රාජ්‍ය සේනාරත්නටද කියලා ඔබ එතනද කියනවා නෑ මම නම්ගම් කියන්නේ නැහැ කියලා. ඇයි එතනදී ඔබට ඔප්පු කරන්න සාධ්‍ය නැහැ? නෑ දැන් මෙතන මේ නම්ගම් කියලා කතා කරන්නේ. ඔව්. අර කලින් එකේදී මගේ නමක් කවුරුවත් කිව්වේ නැහනේ. ඔව් ඒක තමයි නම් ගම් කියලා සඳහන් කළා. ඔව්. අනුර කුමාර මගේ නම කියපු නිසා මං කිව්වා. සාක්ෂි නැතිව තියෙනවද? සාක්ෂි නැතිව පිළිබඳව ඔබ කතා කරනවා. ඒ කියන්නේ සාධක නැතිව කතා කරනේවත් තියෙනවා සාධක ඇතිව කතා කරනේවත් තියෙනවා. ඒ ඔබ මගේ දෙවෙනි ප්‍රශ්නයක් ගහන්න ඔබතුමාට එහෙම දෙයක් දැනුණාද මං නැතුව කතා කරනවා කියලා? දැනුණා. මම කිසිම දෙයක් සාධක නැතුව මෙතන කතා කරන්නේ නැහැ. අවසාන වතාවට කියන්න. ඔව් නෑ මම යෝජනා කරා ඔබ ජවිප සම්බන්ධව සල්ලි දුන්න කෙන චෝදනාව ඔබ කතා කරනවා. ඒ කියන්නේ ඔබතුමා ජවිප නියෝජනය කරනවද? නෑ මම නෑ ඔබතුමා ඔක අහලා වැඩක් නෑ. නිවේදිකරිනවා. නෑ ඔබතුමා අහලා වැඩක් නෑනේ. නෑ ඔබ කොහොමද මගේ ප්‍රශ්න? ඇයි ඔබතුමා ජවිප එකේ නියෝජිතයෙක් නම් අහන්න? නෑ මම අහන්න. නෑ ඔබතුමා නෑ ඔබ ජවිප නියෝජිතයෙක් කියලා ඔබ පිළි අරගෙන නම් අහන්න. මට වාරණ යොදන්න බෑනේ. නෑ ඔබතුමාට මටත් වාරණ යොදන්න බෑනේ. ඔව් නෑ මම අහන්නේ ඔබ කොහොමද ඔප්පු කරන්නේ ජවිප මුදල් දුන්නා කියලා. දුන්නා කියලා ඒක තමයි කිව්වේ සුනිල් හඳුන් නැති තමයි පළවෙනි සාක්ෂිකාරය මගේ පැත්තෙන් ඉන්නවා 20ක් විතර. හොඳයි අපි ඔතනින් වෙන තැනකට එමු. හොඳයි ජනතා විමුක්ති පෙරමුණ මේකට ප්‍රතිචාරයක් දැක්වුවොත් ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් අපි සූදානම් වෙනවා ඒ පිළිබඳව කතිකාවක් ගොඩනගන්න. එතකොට දෙයකටම උණ දෙන්න අපි ලෑස්ති. මම මේ ප්‍රශ්න අහනවා. දැන් ඔබ සරත් ෆොන්සේකා මහතාට ඇඳුම් මහනවා. ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දෙනවා. අන්තිමට ඒ දෙපාර්ශවයේම ඔබට චෝදනා කරනවා. ඔව්. ඇයි මේ? ඒක තමයි මේ රටේ තියෙන දේශපාලනය. ඉතින් ඕක මට එච්චර දෙයක් නෙවෙයි. ඔබ චෝදනා අපි අහලා පුරුදුයි. දැන් මට වැඩිය දැන් බලන්න ඔබ ඉතිහාසය අරගෙන අපේ නායකතුමාට විතර මඩ ප්‍රහාර චෝදනා එල්ල වෙච්ච අපහාස කරපු කෙනෙක් මේ ලෝකේ නැති තරන්නේ. ඕක එතුමටත් උනානේ. නමුත් අද මුළු රටම පිළි අරන් තියෙනවනේ මේ රට ගලවගෙන ඉන්න ප්‍රබලතම බුද්ධිමතෙක් කියලා. ඉතින් ඒ කාලය ගෑවෙමින් එහෙම වෙනවා. ඕක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි රටේ ඕන තරම් අයට සිද්ධ වුණා. ඒ කාලේ ඩඩ්ලි සේනානායක මහත්තයට කොච්චර මඩ ගැව්වද? බණ්ඩාරනායක මහත්තයට කොච්චර මඩ ගැව්වද? ජේසුස් වහන්සේතුමාට නඩු තීන්දු දුන්නේ මේ නඩු අහලා ඒ කොහොමද ඒ දුන්නේ? හරි තීන්දුවක්ද දුන්නේ? බුදුන් වහන්සේට ගල් පෙරලන්නත් හිටියනේ දෙව්දත්තරලා. ඉතින් එහෙම ඉන්නවා. එහෙම තමයි සමාජය හැටි. අවස්ථාවාදී මිනිස්සු කොහොම හරි දේශපාලනයෙන් යැපිලා කාලයක් ගත කරගෙන තම තමන්ගේ වැඩ කරගන්න හැපි හැපි එහෙම ඉන්නවා. හැබැයි ඒ ගණේට ඔබතුමා මාව දාන්න එපා. මට ඉතින් ඕක ගැන මම එහෙම කම්පා වෙන කෙනෙකුත් නෙවෙයි. අර අහලා තිනේ ඔබතුමා ධම්මපදයේ තියෙනවානේ සීලෝ යතා එක ගණ වාතේන සමීරති සීලෝ යතා එක ගණ වාතේන සමීරති අර පණ්ඩිතා කියලා තියෙන්නේ මේ කියන්නේ මේ මොනවද බොල් තියෙන උහර තියෙන ගල් හෙලුණාට අනිත් ගල් හෙලවෙන්නේ නැහැනේ. ඒක නිසා මේ ද සමිජ්ජන්තු පණ්ඩිතා පණ්ඩිතය කියන්නේ සාමාන්‍ය යමක් බුද්ධියක් තේරන කෙනා ඒවා ඉවස දරාගෙන එයාට ඉන්න පුළුවන්. ඒ නිසා මට ඔය මඩ ගැහිීමේ ව්‍යාපාරය නිකන් වෙන්නේ නැහැ.
දැන් අපි ඔබතුමාලා දන්නවා පහුගිය කාලේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අමාත්‍යංශයක් විදිහට අපි කොච්චර වැඩපිළිවෙලක් අරගෙන ආවද කියලා. දැන් කවුරුත් ඒක ගැන කතා කරන්නේ 19 වෙනි සංශෝධනයක් ගැන කතා කරන්නේ අපි කරන පන සම්මත කිරිල ගැන කතා කරන්නේ අපි නීති ශාස්ත්‍රය කරන පරිවර්තන ගැන කතා කරන්නේ මේ ප්‍රශ්නයක් අල්ලගෙන විතරයි දැන් මේ කතා කරන්නේ. ඉතින් දැන් ඒවට මම හේතු කිව්වනේ පොන්සේක මහත්තයට තිබුණු ප්‍රශ්නෙත් මම කිව්වා. ජනතා විමුක්ති පෙරමුණට තියෙන ප්‍රශ්නෙත් කිව්වා. තනිත්යයට තියෙන ප්‍රශ්නත් මම කිව්වා. ඉතින් ඒවා ඒගොල්ලන්ගේ පුජ්‍යලික න්‍යාය පත්‍රවලට යනකොට ඉතින් අපිට මඩ ගහගෙන යනවා. හොඳයි. හැබැයි මේ රටේ ජනතාවට ජනතාව එක පැත්තකින් දන්නව අනිත් එක වැඩි කල් යන කලින් ওই සියල්ල එළිදරව් වෙනවා. අපි විරාමයකට යමු. රංගන විරාමයෙන් පස්සේ අවන්ගාඩ් සේවකිනුත් චෝදනාවක් කරනවා. යම් කණ්ඩායමක් මේ ගනුදෙනුව තමන් සතු කරගන්නට උත්සාහ කරනවාද කියන ප්‍රශ්නය ප්‍රශ්නාර්ථය උන් නගනවා. අපි මේ විරාමයෙන් පසුව ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සීමාවෙන් එහා දේශපාලනය www.hirutv.lk/salakuna අපගේ වෙබඩවිය ඔබට සලකුණ සමගින් මේ වෙබඩවිය ඔස්සේ එකතු වන්නට පුළුවන් කියන කාරණය අප මතක් කරනවා. අප විරාමයට යන තෙක් බොහෝ කරුණු කාරණා කතා කරා. මේ කරුණු කාරණාවල ප්‍රධාන වශයෙන් කතා කරේ අවන්ගාඩ් සිද්ධිය සහ එහා බැඳුණු කතා බහ. මොකද ඒ පිළිබඳව චෝදනා ගණනාවක් ජයදාස රාජපක්ෂ මාත්‍යවරයාට එල්ල වී තිබෙන නිසයි අප ඒ පිළිබඳවම සාකච්ඡා කරන්නේ, පිළිබඳව කතා බහ කරන්නේ. රංගන, ඔබට අවස්ථාව තියෙනවා. ඔව්, ඔබතුමා විරාමයට යන්න කලින් නතර කරපු විදිහත් එක්ක මට දැනුණු දෙයක් මට ප්‍රශ්නයක් විදිහට අහන්න හිතුණා. 2005 අමාත්‍ය ධූරයක් ලබාගෙන ඉතාම කෙටි කාලයකින් මාස 5ක වගේ කෙටි කාලයකින් එම අමාත්‍ය ධූරය අත්හරිනවා. ඒ බැංකු සංවර්ධන කටයුතු අමාත්‍ය ධූරය. ඒ අමාත්‍ය ධූරය අත්හරින්න මාසයකට සතියකට දෙකකට කලින් තිබුණු මානසිකත්වයේ දැන් තියෙන වගේ පේන්න තිබුණා. මං හරිද? ඒක ඔබ දකින හීනය. අත්හරින්න මේක වැඩසටහනවල හීන බලන එකත් හොඳයි ඔය විදිහට ඉඳලා ඉట్లా. පොඩි වෙනසකට. එහෙම මානසික ස්වභාවයක් මේ මොහොතේ නැහැ ඔබතුමාට. මගේ ළඟ නැහැ. ඔබතුමාට කොහොමද දැනෙනවද මන් දන්නේ. අමුතුමනේ, දැන් ඔබතුමා කියනවා නීතිපතිවරයාට චෝදනා එල්ල කරන්නේම මේ යහපාලන ආණ්ඩුව තුළම ඉන්න පුද්ගලයෝ. ඔබ යටතේ තිබෙන දෙපාර්තමේන්තුව. ඔබේ දෙපාර්තමේන්තුව කියන ඉහළ නිලධාරියෙකුට ආණ්ඩුවම පිළිස් චෝදනා කරනවා. එතකොට මේ යහපාලන ආණ්ඩුව තුළ අමුතිවරයෙක් හැටියට කටයුතු කිරීම පිළිබඳව ඔබතුමාට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? ඕන ආණ්ඩුවක ඇමතිවරයෙක් විදිහට කටයුතු කරනකොට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙවෙයිනේ. දැන් ගිය ආණ්ඩුව තියෙන කාලේ ඔක්කොම ඇමතිලාට තිබුණ එක්කෙනෙකුට දෙන්නෙකුට ඇරෙන ඔක්කොටම තිබුණ එක ප්‍රශ්නයයිනේ. ඒගොල්ලෝ සියලු දෙනා කටවල් පියාගෙන කියන ඕන දෙයකට එහි කියාගෙන ඉතින් ඒ ජනාධිපති ක්‍රමය ඇත්ත හිටියා. දැන් හැබැයි මේ ක්‍රමය තුල එහෙම එකක් නැහැනේ. දැන් අපි යහපාලන ආණ්ඩුව කියන්නේ එක එක පක් විශේෂයෙන් ගත්තොත් එකිනෙකට පරස්පර විරෝධීව පැවතුණු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතු වෙලා ඒ දේශපාලන පක්ෂ දෙකේ නායකයෝ දෙන්න එකට එකතු වෙලා ඒ වගේම ඒ දෙකෙන්ම ඇමතිකම් අරගෙන කරනකොට මතිමතාන්තරවල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒවා අපි කතා බහ කරලා විසඳ ගන්නවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. දැන් තියෙන්නේ ඉස්සර පක්ෂය ඇතුළේවත් ආණ්ඩුවේවත් නොතිබුණ ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් අපේ ආණ්ඩුව ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දෝරේ ගන්න ඇමතිවරුන්ට චෝදනා කරනවා. නෑ, ඔව්. ඒක ඇත්තට මේක අපි හොඳට යොදා ගන්න ඕනේ. නමුත් සමහර අවස්ථාවලදී අවස්ථා කීපයක් ඔය ඔබතුමා සඳහන් කරා වගේ ඒක අර දුර්වල වීම සඳහා සමහර අවස්ථාවලදී අභාග්‍ය සම්පන්න විදිහට සිදුවලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ නෑ අපේ ආණ්ඩුව දුර්වලයි කියලා. හොඳයි. දැන් එහෙම කතා බහ කරන එහෙම පැටලෙලා ඉන්න ඇමතිවරු ලොකු ගාණක් නැහැ. ඕනනම් වැඩි වුණොත් හතරක් නැත්තම් පහක් ඉන්නවා. හොඳයි. ඒ ඇමතිවරු හතර පහ දෙනාටද එහෙනම් ඌමනාව තියෙන්නේ අර අවන්ගාඩ් සේවකින් කරන චෝදනාවට. ඔවුන් කියනවා තවත් සමාගමක් මේ දැහැගන්නට උත්සාහ කරනවා. ඔව්. එහෙම මට මගේ අතේ එකට සාක්ෂි නැහැ. නමුත් මම දන්නවා පහුගිය කාලවල මම ඒක මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා හෙළිදරව් කරා. ඒක මාධ්‍ය ආයතනිකුත් සම්බන්ධ වෙලා දේශපාලඥයෝ කණ්ඩායමක් මේක යට ඉන්නවා. ඒ කට්ටිය මේ වෙනකොට ආරක්ෂක අමාත්‍යාංශයට මේ ව්‍යාපාරයේ ඒගොල්ලන්ට දෙන්න කියලා ඉල්ලීම් කරලා ඉල්ලීම් හතරක් කරලා තියෙනවා බවත් අපිට දැනුම් දුන්නා. අවන්ගාඩ් විරෝධය එහි එක්තරා පැතිකඩක් කියලාද ඔබතුමා ඍජුව කියන්නේ? මට ඔබතුමාගේ යහපාලන ආණ්ඩුව ඇමතුරු පෙනී සිටින විරෝධය එහි පැතිකඩක්ද? එහි පැතිකඩක් කියලා තමයි මගේ විශ්වාසය. අමතුතුමනි, මට ඒ සාක්ෂි නැහැ. නමුත් ඒ උදවිය හැසිරිච්ච විදිහ, ඒ උදවිය කතා කරපු විදිහ, ඔය ඉල්ලෙන් ඉදිරිපත් කරපු උදවියට එක්ක ඒගොල්ලන් තියෙන සම්බන්ධකම් දැකපුවාම අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් නේ. දැන් ඒක දුන්නොත් සල්ලි උල්පත දැහැගන්න
ව්‍යාපාරිකයන් පොරකනවා ඇමතිවරු ඒ ව්‍යාපාරිකයන්ගේ අල්ලේ නැටවෙනවා දේශපාලකයන්. ඔබ ඒකද කියන්නේ? එහෙමයි කියලා මට සැකයක් තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ මේ රටේ ජනතාව පත් කරගත්ත සම්මුතිවාදී ආණ්ඩුවේ සංයුතියේ තරම නේද? නෑ එහෙම කියන්න බෑ. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන මුළු ආණ්ඩුවේ කියලා දැම්මොත් ඒක අසාධාරණයිනේ. දැන් අපේ 48ක් ඉන්නවා ඇමතිවරු, තවත් ඉන්නවා නියෝජ්‍ය ඇමතිවරු. හැබැයි ඒ ආණ්ඩුව වෙනස් කරන්න ඒ ඔක්කොම කට්ටිය මේ එක මට්ටමට දාන්න බෑනේ. එක එක්කෙනාගේ පුජ්‍යලික න්‍යාය පත්‍රවල මුළු ආණ්ඩුවේ එකට දාලා කතා කරන්න ගියොත් එතන ලොකු වරදක් තියෙනවා. හැබැයි මේ කතා බහ කරන පිරිස අතර අපි දකින්නේ ඒ ආණ්ඩුව වෙනස් කරන්න අලුත් මගක යන්න යහපාලනයක් බිහි කරන්න උත්සාහ කරපු පිරිස තමයි ඉදිරියෙන් ඉන්නේ කියලා. යහපාලනය බිහි කරන්න උත්සාහ කරපු අය අපි එක්සත් ජාතික පක්ෂ වෙන කවුද? වෙන කවුරුත් ඡන්ද 10ක් ගෙනත් තියෙනවද අපිට? එක්සත් ජාතික මේ යහපාලනය ඇති කර එක්සත් ජාතික පක්ෂ අපි. අපේ මන්ත්‍රීලා අපේ ආසන සංවිධායකයෝ තමයි අවුරුදු 15 20 දුක් විඳගෙන තම තමන්ගේ ආසන සංවිධානය කරගෙන අපේ සමාජිකයෝ එකතු කරගෙන දස දුක් විඳලා ගුටි කාලා බැට කාලා පෞගිය ආණ්ඩුවෙන් තාඩන පීඩන විඳලා මැරිලා සමහර වෙඩි තියලා අතපය කඩාගෙන හැම එකක්ම කරුවේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න රැස්වීමක් තිබුණා නම් කොඩියක් දැම්ම නම් පෙළපාලියක් ගියා නම් හැම එකම කරුවේ UNP කාර්යයක් විතරයි. හැබැයි එක්සත් ජාතික පෙරමුණ හරහා සම්බන්ධ වුණු පාර්ශ්ව කියන්නේ නිදාගෙන හිටපු එක්සත් ජාතික පක්ෂය නැගිටලා ගත්තේ ඔවුන් කියලා. මොන පිසුද ඡන්ද 1000ක් ගේන්න බෑ තනියෙන් ඉල්ලුවා දැක්කනේ පොන්සේක මහත්තයා තනියෙන් ඉල්ලලා එදා කිව්වේ 140ම යාගේ ඡන්දෙයි කියලා. එදා දුන්න UNP ඡන්ද 140. දැන් කීයද හම්බුනේ? හැබැයි එහෙව් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකෙක් හොයාගන්න බැරුව ගියා. කාටද? එහෙව් එක්සත් ජාතික පක්ෂේ. නෑ, අයයි අපේක්ෂකෙක් හොයාගන්න බැරුණයි කියලා කියන්නේ. පොදු අපේක්ෂකයක් දානෙමද නැද්ද කියන එක දේශපාලන පක්ෂයක් විදිහට අපිට තියෙන අයිතිය. ඒක ඔබට කියන්න තීන්දුව කරන්න බෑ. අපි ගේන්න ඕන මේ අහවලයි කියලා. ඒක අපේ පක්ෂේ තීරණයක්. නෑ, ඔබ දැන් ඊටාම මේ ආඩම්බරයෙන් කියන එක්සත් ජාතික පක්ෂය තමයි හැමදේම කරේ කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර මන්ත්‍රීවරු ටික ආවේ නැත්තම් ඒ තීරණාත්මක මොහොතේ මොකද වෙන්නේ? ඒගොල්ල ආපු නිසා රටේ මතේ ජනමතේ යම් වෙනසක් වුණා. ඒක මම නැහැ කියන්නේ. යම් වෙනසක්. සුළු වෙනසක්. ගනේ මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීමත් ඒ සුළු වෙනසේ කොටසක්. මෛත්‍රී එතුමා පටලව ගන්න එපා. ඔබ එතන පටලවන්න හදන්නේ වෙයි. එතුමා පැත්තකින් තියන්න. එතුමා පොදු අපේක්ෂකයා විදියට එක්සත් ජාතික පක්ෂයේ අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අරගෙන තමයි ගත්තේ. එතුමාගේ පස්සෙන් තව කීප දෙනෙක් ආවා. ඒ වෙලාව 6 දිනක 7 දිනක ආවා. ඒමත් එක්ක මහජන මතයට ලොකු බලපෑමක් වුණා. නමුත් ජයග්‍රහණය කරන්න මේ තරමට අපි තමයි ඡන්ද ගෙනල්ලා එහෙම දෙයක් වුණේ නැහැ මේ රටේ. ඔබතුමාගේ කතාව තුළ තිබෙනවා චෝදනාවක් වගේම දුකකුත් තියෙනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ අමාරුවෙන් එක්සත් ජාතික පක්ෂය මේක හදාගත්තා. හැබැයි දැන් අපිව යට කරගෙන වෙන පිරිසක් උඩට ඇවිල්ලා වගේ. එහෙම මතයක් රටේ තියෙනවා. අපේ පාක්ෂිකයන්ට එහෙම හිතේ කැක්කුමක් තියෙනවා. ඔබතුමාගේ හිතෙත් ඒ කැක්කුම තියෙනවා. මගේ නැහැ. මොකද මම ওই කාටවත් යටත් වෙලා නැහැනේ. එහෙම යට වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි මම. ඒ නිසා නමුත් අපේ පාක්ෂිකයන්ට තියෙන කැක්කුම පිළිබඳව අපිට කැක්කුමක් තියෙනවා. ඒක නැහැ කියන්න ඕනේ නැහැනේ. ඒක තමයි යථාර්ථය. එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කැක්කුම ඔබේ පටන් ගන්න කුමන වර්ෂයේ සිටද? මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්නේ 2009 දෙසැම්බර් 2. ඊට පෙර ඔබ හිටියේ කොහෙද? ඊට පෙර හිටියේ මම පොදුජන එක්සත් පෙරමුණේ. ඒ චන්ද්‍රිකා බණ්ඩාර නැහැ. ඒකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඔබට ගෝචර වුණ නැද්ද? මොකක්ද? නෑ, ඒක නිසා නෙවෙයි. මම ඇවිල්ලා වෘත්තිකයෙක්. මම මේ ඇත්තට මේ ප්‍රායෝගික දේශපාලනයට මම මේ ප්‍රාර්ථනා කරගෙන මේ පූලිමේ ගිහිල්ලා ආපු කෙනෙක් නෙවෙයි. මම කවදාවත් ඉල්ලලා ගත්ත දෙයක් නෑ. 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායකව ජනාධිපතිතුමිය අහම්බෙන් මම දැන් හිටපු ගමන් මට අඬ ගහලි වරලා ගියා. මට ඇමතිකමයි මන්ත්‍රීකමයි ගන්න කියලා. ඉතින් එතුමියගේ මේ ආරාධනාව නිසා එතුමියත් එක්ක අපි බොහොම ළඟින් දේශපාලනය කරේ. එතුමියගේ පක්ෂයේ නඩු හබවලදී විශාල කැපවීමකින් කටයුතු කරේ මම. ඒකම දේශපාලන ව්‍යාපාරයේ හිටියා. එතුමිය මට ඇමතිකමයි මන්ත්‍රීකමයි දුන්නම මම ඇමතිකම එපා කියලා මන්ත්‍රීකම විතරක් ගත්තා. ඒ හරහා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. නැතු මම මේ තරඟ කරලා එක එක්කෙනාගේ පස්සෙන් ගිහිලා ආපු ගමනක් නෙවෙයි ඒක. දැන් ජනවාරි 8 වෙනිදා ඇවිල්ලා ඉඳලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ මුලින් ඇමති මණ්ඩලය පත් කරනකොට මම ගියේවත් නැහැ. නමුත් පස්සේදි මට ආරාධනා කරපු ඔබතුමා නැහැ කොහොම හරි අපිට සහයෝගය දෙන්න එන්නේ කියලා. එතකොට තමයි ඇමතිකම ගත්තේ. නමුත් මට ඒ ආණ්ඩුව යන ප්‍රතිපත්තිමය ගමනට මට එකඟ වෙන්න බැරි වුණා. මගේ හෘද සාක්ෂියට එකඟව. ඒක නිසා තමයි මාස 5කින් ඇමතිකමෙන් ඉල්ලලා ලස් වෙලා මම කෝප්කාරක සභාවට තරඟ කරලා සභාපති වෙලා
මේ රටේ කෝටි 800 බිලියන 800ක ආදායම තියෙන රටේ වාර්ෂිකව බිලියන 300ක් වංචා දූෂණ වලට යටත් වෙනවා කියලා මගේ ජීවිත තර්ජන තියෙද්දි මගේ ගෙවල් වටලද්දි මම ඒ වාර්තා ඉදිරිපත් කරා. ඒවේ ප්‍රතිඵල විදියට අද ආණ්ඩුවද හුඟක් උදන් ඇනුව පහුගිය කාලෙත් මේ රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට ලැබුණා. අද ඒක ලාභ ලබන ආයතනයක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඇපල් රෝහල ලැබුණා. වරා ඉඩන්ටික ලැබුණා. මට සල්ලි ගන්න ඕන නම් ඔය ඇවන්ගාඩ් කාර් වගේ බිස්නස් කාර් එකක් කොඩ නැහැ. එදායේ ඒ කෝප් කාර්ක සභාව හරහා ඔය වංචා දූෂණ හෙලි කරන කාලේ සල්ලි ගන්න උමනා කෙනෙක් නම් මිලියන් වලින් බිලියන් ගණන් වලින් ගන්න තිබුණා. අවන්ගාඩ් එක සල්ලි ගන්න ඕන කෙනෙක් නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිකමක් දැලයිද? ඔබ නැවත අවන්ගාඩ් කියන කාරණාවට පැමිණෙන නිසා ඒ මොහොතේ අහන්න තිබුණු ප්‍රශ්නයක් මා නැවත අහන්නම්. ඔක්තෝබර් මාසයේ අවුරුදු 5කට ගිවිසු මත්සන් කළා නම් වර්තමානයේ ඇති වුණු තත්ත්වය පිළිබඳව නිශ්ශංක සේනාධිපතිට ඇයි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි? ඒක ඉතින් මං කොහොමද දන්නේ? එයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද නොගන්නවද කියන එක එයාගේ තීරණයක්. ගත හැකි ඉඩ ප්‍රස්තාවක් තියෙනවද? ඔබේ මතය මං අහන්නේ. ඔබ මතය කියනවා. අනිවාර්යෙන් ගිවිසුමක් උල්ලංඝනය වුණොත් අතෘප්තියට පත් වෙච්ච පාර්ශවයට ස්ථිර ලෙසම නීති ප්‍රතිපාදන යටතේ පියවර ගන්න පුළුවන්. මං දන්න විදිහට ඒකේ මේ බේරුම් කරන එකට යන්න පුළුවන්. එමෙතුමනේ මෙතන ආබිට්‍රේෂන්. ඒ කියන්නේ ඔහුට පුළුවන්ද ඒ පිළිබඳව විදේශයකට ගිහිලා තීරණයක් ගන්න? සාමාන්‍යයෙන් මට මතක විදිහට ඒ සාමාන්‍ය ලංකාවේ අනිකුත් ලොකු ගිවිසුම් වලදී එකඟ වෙන්නේ මොකද ලංකාවේ පිළිගත් ජාත්‍යන්තර බේරුම් කරන අධිකරණයක් නැති නිසා එක්කෝ ලන්ඩන් නුවර එක්කෝ සිංගප්පූරුවේ දැන් මතක ඇති හෙජින් ගනුදෙනුවේ ඉදින් ගනුදෙනුවේ සමහරව තිබුණා ලන්ඩන් වල සමහරව තිබුණා සිංගප්පූරුවේ මගේ මතක හැටියට ඔය කියන කිවිසුමෙත් සිංගප්පූරුව ආබිට්‍රේෂන් මධ්‍යස්ථානයේ තමයි නඩු හඬවන. ඔබ නීතිඥයන් නිසා මේ කාරණාවටත් ඔබේ මතයෙන් උත්තරයක් දෙන්න. ආයුධ පිළිබඳව ගණන් හිලව් සහගතව කතා කරද්දී මේ ඇවන්ගාඩ් වල තිබුණු ප්‍රමාණයන් පිළිබඳව වෙනසක් ගැන කතා කරනවා. එතනදී ඇවන්ගාඩ් නීති විරෝධී වේද? ඒක මම දන්නේ. ඒක ගැන මම දන්නේ නැහැ. ප්‍රායෝගික වේගොල්ල කරපුවා දන්නේ නැහැ. අපි ඒ ගිවිසුම මත අස්සම් කරලා තියෙන ගිවිසුම් වල නීත්‍යානුකූලභාවය ගැන තමයි අපි කතා කරන්නේ. නිශ්ශංක සේනාධිපති මහත්මයා ඔබේ කොයිතරම් කාලයක සිට මිතුරෙක්ද? ඔබට කැමති නම් උත්තර දෙන්න පුළුවන්. 2007ට පෙර අවුරුදු 7 8ක්ම හොඳට දන්නවා. යම් යම් අවස්ථා වල ආශ්‍රය කරලා තියෙනවා. බොහොම කුළුපඟයි. පහුගිය මැතිවරණයේදී පුංචි දුරකථන මැතිවක්වත් දීලා උදව්වක් පදවක් කරේ නැහැ. මොකටද? ඔබේ මැතිවරණිය අපාර යාළු උදව් කරනවා සාමාන්‍ය. ඉතින් මගේ 2007න් පස්සේ මගේ සම්බන්ධයක් තිබුණේ නැහෙනි. හ්ම්. ස්තුතියි. ඒ කියන්නේ 2007න් පස්සේ මිතුරුකම සම්පූර්ණයෙන්ම ඉවර වුණා. සම්පූර්ණයෙන්ම ගැලවුණා මම දන්නවා ඒකට හේතුව. මොකද මම විපක්ෂයට ගියාට පස්සේ මට මතකයි දවස් දෙකක් මම දැක්ක එක දවසක් හිල්ටන් හෝටලේ මම දැක්ක මම එනවා දැකලා මම ගැරලා යනවා දැක්කා. අනිත් පැත්තේ හැරිලා. මම දන්න දේ තමයි ඔහු අපිත් එක්ක කතා බහ කරන්න පවා බය වුණා. මොකද මේ රජයත් එක්ක ඒගොල්ල කරගේ මේ ව්‍යාපාරය තුල අපිත් එක්ක සම්බන්ධයක් තිබුණා නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරවලට හානි වෙනවා. හැබැයි ඔහුට ඒක නිසා ඒ කාලේ හුඟක් අය ඔහුට සරත් ෆොන්සේකා සමග ගනුදෙනු කිරීමේ බයක් නැහැ. ඒක මම දන්නේ නැහැ. ඉතින් ඒක එතුමා විජේදාස රාජපක්ෂත් එක්ක තමයි ගනුදෙනු කරන්න බය. එහෙමද? නැති සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක ගනුදෙනු ස්වභාවයේ ඒක දන්නේ ඒක ඔහුනේ හිලිදරව් කරේ. අර වීඩියෝ පට දාලා ඒකනේ පොන්සේක මහත්තයා කියලා තිබුණේ මට මේ මොනවද කප්පන් නෙවෙයි මොනවද ඒක මේ ආධාරයන් ආදිය දෙන්න ඇති කියලා කිව්වේ. ඉතින් ඒක එයාගෙන් අහන්න ඕනේ. එයා ආශ්‍රය කරන්න කැමති ඔබද මමද කියන එක ගැන මම කොහොමද උත්තරේ දෙන්නේ? විජේදාස රාජපක්ෂත් ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව කතා කරොත් විජේදාස රාජපක්ෂගේ හඬපට එහෙම එළියට එන්නේ නැති වෙයිද? තියෙනවනම් දාන්නයි තියෙන්නේ. ඉතින් මොකද හංගගෙන ඉන්නේ? හොඳයි අපි විරාමයකට යමු. විරාමයට ගිහිල්ලා යලිත් කතා කරමු. සීමාවෙන් එහා දේශපාලනය. අමාත්‍යාචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සමගයි අද සලකුණ දේශපාලන සංවාදය ක්‍රියාත්මක කරන්නේ. අපි අවසානයේට කෙමෙන් ලඟ වෙනවා. එමෙතුමනි, අපේ අධිකරණයේ පිළිබඳව අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසී බෙදවැටීමක් සිද්ධ වුණා කියන කාරණේ උතුමන්ලා මැතිවරණ වේදිකාවේ දිගින් දිගටම කරපු කතාවක්. එතකොට මේ කාරණාවලට උදව් කරපු ඔබ තුමාලා සමග මේ ගමනේදී පිටිපස්සෙන් හිටපු පුරවැසි බලය ඔවුන් මේ පිළිබඳව දැන් මේ විදිහට ප්‍රශ්න කරනවා. අපි බලමු. සලකුණ
තමුන්නාන්සලා දන්නවා ජිනීවා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මේ ජිනීවා යෝජනාවෙන් කියන්නේ මොකක්ද? අපේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ නීතිමය ක්‍රියාවලිය පිළිබඳව ඒවායේ තියෙන පාරදෘශ්‍යභාවය සහ අපක්ෂපාතිත්වය පිළිබඳ විශ්වාසයක් තියන්නට බැරි නිසායි ඔවුන් මුල් අවස්ථාවේදී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වුණායයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට. අපි එතකොට ඔවුන්ට කිව්ව නෑ අපේ රටේ හොඳ අධිකරණයක් තියෙනවා, ඒක නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් මේකට අවශ්‍ය නැහැයි කියලා. අපි ගෙනාවා දේශීය යාන්ත්‍රණයක් යටතේ ජාත්‍යන්තර නීතිඥයින්ගේ විනිශ්චයකාරවරුන්ගේ සහ නඩු පවරන්නන්ගේ සහයෝගයත් ඇතිව මේ ක්‍රියාවලිය දියත් කළ යුතුයි කියලා. දැන් විජේදාස රාජපක්ෂ කියනකොට අත්අඩංගුවට ගත යුතුව සිටි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීම අධිකරණ ඇමති විදියට මම වැළක්වුවා කියලා කිව්වහම ඔප්පු වෙන්නේ මොකක්ද? අර ජාත්‍යන්තරයේ මෙච්චර කල් අපිට කියපු ඒ චෝදනාව මේ මෙතන ඔප්පු වෙන්නේ. ඒ කියන්නේ දේශපාලන නායකත්වයට පුළුවන් අධිකරණමය ක්‍රියාවලියක් හසුරවන්නට. ඉතින් මෙන්න මේ විදිහේ ඇමතිවරු ඉන්න ආණ්ඩුවකින් යහපාලනයක් මොන විදිහකින්වත් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැයි කියන විශ්වාසයක් අද ජනතාව අතර මුල් බැසගෙන තියෙනවා. එමුතුමනි, දැන් මම බොහොම පැහැදිලිව කිව්වා, පාර්ලිමේන්තුවේදීත් කිව්වා, මෙතන තියෙන ප්‍රශ්නේ එළිදරව් වෙච්ච සියලු සාක්ෂි ගත්තම, එළිදරව් වෙලා තියෙන ගිවිසුම් සියල්ල ගත්තාම ඒ සම්බන්ධව චෝදනාවක් කරන්න සාක්ෂි වරදක් කාගෙමක් අතින් වෙලා නැහැ. ඒක නිසා ගෝඨාභය මහත්තයා වේවා අනිත් කෙනෙක් වෙන්න වේවා අතඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණය ගත්තේ. ඒක එතුමා දැන් ඔය දැන් ලකුවට කතා කරනවානේ ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව. මම සහතික කරලා කියන්නම්, ඒ මහත්තයා ඔය ගිවිසුම දැකලා නැහැ. ඔය ගනුදෙනුව ගැන කතා කරන 99.9% ඔය ගිවිසුමක් දැකලත් නැහැ. ඒ එහෙම ගිවිසුමක් දැකලා තියෙනවා නම් ඒක ඇත්තටම තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තියෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුට විතරයි. මම අනිත් අයගේ දැනීම අව탁සිරු කරනව නෙවෙයි. නමුත් මේක අවසාන නිගමනයක් විදිහට මතයක් කියනකොට Taman Davis පිළිබඳ හොඳම අවබෝධයක් තියෙන්න ඕනේනේ. දැන් ওই කියන ওই ගැන ওই චෝදනා කරන කවුරුත් ඔය ගිවිසුම් එකක්වත් කියවලා නැහැ. දැකලත් නැහැ. ඉතින් ඒකින් ඒක එහෙම දැකලත් නැතුව කියන මේක නීති විරෝධී අත්අඩංගුවට ගන්න කියලා. දැන් එතුමා කිය මේ මහත්තයා කියපු ආකාරයට මම කියලා නැහැ කොහෙවත්. මම කිව්වේ මෙතන අර මුලින් කියපු දෙයට අපරාධ මූලයක් හෙලිදරව් වෙලා නැහැ, කෙනෙක් අපරාධයේ නීති යටතේ අත්අඩංගුවට ගන්න කියන කාරණේ. ඒක මම අධිකරණයට මැදිහත් වෙලා වළක්වපු කාරණයක් නෙවෙයි. ඒක මේ රටේ නීතිපතිවරයාගේ මතය, දීර්ව නීතිපතිවරයාගේ ආණ්ඩුවට දීපු උපදේශය, ආණ්ඩුව පිළිපැද්ද උපදේශය. මේ පිළිපැද්ද නිසා නෙදික් කරේ. ඉතින් කොහොමද එතන අධිකරණයේ විශ්වාසය අපි හැදුවා? මම එතන තමයි කියනවා නම් මේ අපේ ආණ්ඩුව එනකොට මේ රටේ අධිකරණය ගැන මිනිසුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. ජාත්‍යන්තර නෙමෙයි අපේ රටේ. හැබැයි අද අධිකරණය පිළිබඳ සැකයක් තියෙනවා කියලා කවුරුත් කියන්නේත් නැහැ. ඒ කියන්නේ අධිකරණ පිළිබඳ විශ්වාසය අපි ගොඩනගලා තියෙන්නේ. තාජුඩීන් ඝාතනය පිළිබඳ අලුත් තත්ත්වය අධිකරණ අමාත්‍යවරයා හැටියට ඔබට යමක් කියන්න පුළුවන්. ඒ සම්බන්ධව කිසිම තොරතුරක් මට එන්නේ නැහැ. මොකද පොලිස් දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ පරීක්ෂණ පවත්වල ඉවර වෙලා නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ කරන දේවල් ගැන මට අහන්න උවමනාවක් වෙන්නේ යම්කිසි මොකක් හරි රටේ දැන් රටේ ජනතාවගේ විමසිල්ලට ලක් වෙන කරුණු තියෙනවනේ, ප්‍රශ්නයක් තිබුණොත්. අන්න එතකොට තමයි මම මේගොල්ලන්ගෙන් විමසන්නේ මේක මොකද්ද තත්ත්වය කියලා. දැන් ඔබ අධිකරණ අමාත්‍යවරයා ඔබ මෙහෙම කියනවා, කැබිනට් ප්‍රකාශකවරයා පහුගිය දවස්වල කියනවා CCTV කැමරාවල සියල්ල තියෙනවා, මේ හැම දෙයක්ම තියෙනවා කියන කාරණාව කියනවා. ඔබතුමා කියනවා තාම තොරතුරු එන්නේ නැහැ කියලා. නෑ 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 නෑ, එහෙම නෙවෙයි කිව්වේ. මට එන්නේ නැහැ කියලා. ඒක අධිකරණ ඇමතිවරයා විදියට මට ඕවා දෙන්න කවුරුවත් වගකීමක් බැඳීමක් නැහැ. අවසානයේදී පරීක්ෂණ ඉවර වුණාම නීතිපතිට එනවා. නීතිපතිට එනේවා ඒව ඇවිල්ලා මට එලිදරව් කරන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට යම් කිසි දෙයක් දැනගන්න උනොත්, දැන් මේක මතභේදයකට ලක් වෙච්ච දෙයක් උනොත් මට ඒගොල්ලන්ගේ මමත් ඒගොල්ලන්ගෙන් අහලා තමයි තොරතුරු ඉල්ලගන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වගේම ස්වාධීන ආයතනයක්. මේ ඇමතිවරයෙක් යටතේ ගැසට් ගෙවුවා කියලා
කෘෂිකර්ම මාත්‍යංශය වගේ අරගාන්ට පතුල ගන්න මේ ගාන්ට ගෝව ගන්න කියලා නියෝග දෙනවා වගේ එහෙම දෙන්න බලයක් අධිකරණ මැතිවරුන්ට නැහැ. එදා තිබුණෙත් නැහැ අදත් නැහැ. නමුත් ඒක ජනාධිපතිවරයා අපිට පහුගිය කාලේ තිබුණ ප්‍රශ්නේ ඒක ජනාධිපතිවරයා යටතට ගැසට් කරගෙන ජනාධිපතිවරයා හරහා විශාල බලපෑම් කරා ජනාධිපතිවරයාගේ හිටපු උපදේශකයෝ ඒකේ නීතිපති කරා ඒ වගේ ප්‍රශ්න ඒ කාලේ තිබුණා. ඔබතුමාලා කියන්නේ 19 වෙනි සංශෝධනය හරහා ඒක බොහොම ස්වාධීන ආයතනයක් බවට පත් කරලා 19 වෙනි සංශෝධනය හරහා ඒ ස්වාධීනත්වය ගෙනාව කියන කාරණේ දුත් ඔබතුමාලා. නෑ 13 19 වෙනි සංශෝධනය හරහා ඇත්තටම විශාල ස්වාධීනත්වයක් ඇති වෙනවා. ඊට පෙරම අපි ගෙනාවා. මොකද අපි කිසිම හේතුවක් නිසා දේශපාලනික මැදිහත් වීමක් උනේ නෑ නීතිපති දෙපාර්තමේන්තුවට. ඇමතිවරයා විදිහට මට යම් යම් සීමිත බලතල තියෙනවා. මම ඒකම බලතලේ මම ක්‍රියාත්මක කරේ එක අවස්ථාවයි. ඒක තමයි අර ඔබතුමාලට මතක ඇති සීගිරියේ අර රූපයක් ඇඳලා ගමක දැරිවියක් අවුරුදු දෙකකට ඉඳලා දාලා තිබුණා දමිල තරුණියක්. අන්න ඒ අවස්ථාවේදී මට තියෙන මම බලේ පාවිච්චි කරලා ඒ නඩු වාර්තාව ගෙන්නලා මම නිර්දේශයක් කරා අතිකරු ජනාධිපතිතුමාට ඇයවට සමාව දෙන්න කියලා. යම් හේකින් තාජුඩීන් සිද්ධියට අදාළව කිසියම් ආන්දෝලනාත්මක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න උවමනා වුණොත් ඔබ ඒ වෙලාවටත් ඔබේ මතය ප්‍රකාශ කරනවාද? මොකක්ද එතන යාන්ත්‍රණය? තාජුඩීන්ගේ කය පටලව ගන්න එපා. ඒක අපරාධ නඩුවක්. ඒ නිසා ඒකේ සම්පූර්ණ බල තියෙන්නේ පොලිසියට. ඔය කියපු ඇවන්ගාඩ් එක ඇවිල්ලා සිවිල් ගනුදෙනුවා. ගිවිසුම් ගත එක්ක. එතකොට ඒ ගිවිසුමේ වළංගුභාවය ගැන අපි කතා කරන්නේ. ඒක ඇවිල්ලා ගිවිසුම් නීතිය යටතේ අර්ථ නිරූපණය වෙන දෙයක්. මිනිමරුම් සම්බන්ධව අපිට කිසිම සම්බන්ධයක් නැහැ මගේ අමාත්‍යංශයට. පොලිසියෙන් පරීක්ෂණ කරලා ලැබුවොත් එහෙම නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් පරීක්ෂා කරලා වාර්තාවක් කිව්වොත් නීතිපතිවරයා තීන්දුව ගන්නවා. දේශපාලන අධිකාරියේ කිසිම ඇඟිලි ගැසීමක් කිසිම ඇඟිලි ගැහිමක් නැහැ. කිසිම සොයා බැලීමක් නැහැ. අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් දැන් ඔතන මම අර අහන්න හදපු කාරණාව තාජුඩීන්ගේ සිද්ධිය ඔබතුමා පැහැදිලි කරා මේ ක්‍රමවේදය ඔබේ අමාත්‍යංශය හරහා. එතකොට දැන් මේ අධිකරණය කියනවා මේ CCTV දර්ශන පරීක්ෂා කරලා බලන්න. මේක පැහැදිලිතාවය පිළිබඳ බලන්න කියලා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කතා කරලා කියනවා මේකේ සියල්ල මේ CCTV දර්ශනවල සටහන් වෙලා තිබෙනවා කියලා. කොහොමද මේ අධිකරණ කටයුත්ත යද්දී එහෙම එකක් ආණ්ඩුව පැත්තෙන් ගිහින්න්නේ? කැබිනට් ප්‍රකාශකවරයා කියන ආණ්ඩුව කියන්නේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගේ මාධ්‍ය ප්‍රකාශකයා නෙවෙයි මම. ඔව් මම ඔබේ ආණ්ඩුව. මම ඒක ගැන මගේ වගකීමක් නැහැ. නමුත් ආණ්ඩුවේ මේ කාරණාවක් මේ අධිකරණ කටයුත්ත එහෙ යනවා. ඇත්තට මේක ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ආණ්ඩුවේ කාරණාවක් නෙවෙයි. ඕක අධිකරණයේ කාරණාවක්. ඔව් ඒක තමයි. අධිකරණයේ කාරණාවක් කැබිනට් ප්‍රකාශකවරයා කොහොමද පැහැදිලිව කියන්නේ දැක්කා වගේ කියන්නේ. අනේ එතන ආණ්ඩුවට උත්තරයක් දෙන්න තියෙනවා. මම ඒක ඇහුවේ. නෑ එතන ආණ්ඩුවට උත්තර දෙන්න එතුමගෙන් අහුවොත් එතුමා හොඳ උත්තරයක් දෙයි ඔකට. ඉතින් මේ දේශපාලන වේදිකාවේ උත්තර ඇති ඇත්තට මේකයි එහෙම කියන්නේ. මැතිවරණ වේදිකාවේ තොරම්බල් කරපු ඝාතන සිද්ධි දැන් බලනකො හරිම මේ තියුණු ලෙස ඔබ වෙන් කරන ඒවා අධිකරණ ක්‍රියාවලින් ඒවා දේශපාලන ක්‍රියාවලින් එහෙම කියලා. ඒකත් රටේ තියෙන නීතිය ඒකනේ. ඔබ කියන්නේ නීතිය විකෘති කරලා උඩු යටිකුරු කරලා කරන්න කියලාද? නමුත් මැතිවරණ වේදිකාවේ ඝාතන යන්න ඕන සමරි ජස්ටිස් යන්න ඕන. සුදු ඇති සුදුයන් සංස්කෘතියට අපහුව පියන්න ඕන එහෙමනම්. ඔබතුමා කියන ක්‍රමවේදයට ඉක්මනට මම කිසිවක් යෝජනා කරේ නැහැ. නමුත් මැතිවරණ වේදිකාවේ කිව්වේ ඝාතකයින්ට දඬුවම් දෙනවා. ඔව් දෙනවා. එහෙම තමයි දෙනවා. ඝාතකයෝ කවුරුවත් බේරලා නැහැ. හැබැයි ඉතින් ඒක තීන්දු කරන්නේ ඔබද මමද? ඒක තීන්දු කරන්න ඕන අධිකරණය. හොඳයි දැන් ඔබතුමා සඳහන් කළා පොලිසිය පරීක්ෂණ පවත්වන්න ඕන. මේ පරීක්ෂණ මේ සමහර වෙලාවට බොහෝ විට අද කාලේ කෙරෙන අපරාධ අර මේ ඉඳලා හිටලා හදිසි ක්ෂණික කෝපෙට මිනිහෙකුට කේන්ති ගිහිල්ලා ගහලා මරපුවම වටේ ඉන්න මිනිස්සු සාක්ෂි කියනවනේ. ඒන එහෙම නඩුවක් ඔප්පු කරගන්න එක හරි ලේසි. නමුත් සැලසුම් සහගතව කරන අපරාධයක් ඒක මූල්‍ය අපරාධයක් වෙන්න පුළුවන්. ඒක මිනිහෙක් මරණ එකක් වෙන්න පුළුවන්. සොරකමක් වෙන්න පුළුවන්. ඒව එහෙම ලේසියෙන් හොයන්න බෑ. ඒක නිසා තමයි විශේෂඥ සේවාවල් අරගෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වගේ වෙයි සහයෝගය අරගෙන සමහරට විදේශීය විශේෂඥයන්ගේ සේවාව අරගෙන දැන් ඔබතුමා දන්නවා සමහර නඩුවලට ෆොරෙන්සික් එවිඩන්ස් දෙන්න එංගලන්තෙන් සාක්ෂිකාරයෝ ගෙනල්ලා විශේෂඥ මෙහෙ නඩුවල දීලා තියෙනදී. ඒක නිසා මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් එකක්වත් නෙවෙයි. ආණ්ඩුව මේක ඇතැරලා දාලත් නෑ. වැරදි තියෙනවා අනිවාර්යෙන් හොයනවා. හැබැයි ඉතින් මේ අර කඩෙන් ගිහිල්ලා සීනි රත්තලක් ගන්න වගේ ඇයි මේ ඊයේනේ ආණ්ඩුව ආවේ ඇයි හිට වෙනකොට ඔක කරන්න බැරි කියලා අහන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ ක්‍රමවේදයේ පිළිබඳන්නේ ඇයි දන්නවද? දැන් මේ විමල් කියපු කාරණාවත් එක්ක අගෝස්තු 17 වෙනිදා මහමැතිවරණයේ එලිපත්‍ය තියාගෙන මේක තාජුඩීන් සිද්ධිය නැවත පතුරු ගැහුවේ මේ ආණ්ඩුවමයි. ඔව්. ඒකයි මේ කාරණාව අහන්නේ. එතකොට කඩෙන් ගනලා දෙනවා වගේ පුටින් ඉතින් ආණ්ඩුවද පරීක්ෂණ කරන්නේ. ආණ්ඩුවක වගකීම ඔබතුමාලා පටලෝගෙන නේ තියෙන්නේ. මුළු මුකක් සමහරු මේක පටලෝගෙන තියෙනවා. ආණ්ඩුව
නීතිය ක්‍රියාත්මක කරනවා දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා කිව්වා. කොහොමද මේක කරන්නේ? ආණ්ඩුවද කරන්නේ? ආණ්ඩුව කොහොමද ඒක කරන්නේ? ආණ්ඩුව ඒක කරන්නේ ඒ ඒ ආයතනවලට අධිකාරීවලට ස්වාධීනව තීන්දුව తీරන අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න බලය දෙන එක. දේශපාලන ඇඟිලි ගහින් නොගහා ඉන්න එක. දැන් පොලිසිය ස්වාධීනයි. පොලිස් කොමිසමෙන් දැන් පාලනය වෙන්නේ. දැන් ඇමතිවරයාට කරන්න දෙයක් නැහැ. අපේ අධිකරණේ ස්වාධීනයි. කොහොමදත් අධිකරණන් ඉස්සරහ තිබුණ ස්වාධීන මේ අධිකරණ සේවක කොමිසම. දැන් ඒ වගේ මැතිවරණ කොමිසම. දැන් ඒක නිසා මේ දේශපාලනඥයින්ට ඇඟිල්ල දික් කරන තියෙන අවස්ථාවල් අපි නැති කරලා තියෙන්නේ. දැන් පොලිසියට එහෙම බලපෑමක් කරන මේගොල්ලන්ට තියෙන පැමිණිලි කරන ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක්. පොලිස් කොමිෂන් සභාව අපි නෙමෙයි පත් කරේ. ඒ පත් කරේ ව්‍යවස්ථාදායක සභාවේ. ඒකේ මමත් ඉන්නවා. නමුත් ඒකේ ස්වාධීන අයත් ඉන්නවා. හැම පක්ෂම අයත් ඉන්නවා. සීලම පක්ෂ නියෝජනය. සීලම පක්ෂ නියෝජනය වෙනවා. ඉතින් එහෙම පත් කරපුවාම පොලිසියට අපි දැන් මැදිහත් වීමක් කරොත් අපි දේශපාලන ඇඟිලි ගැසීමක් කරොත් පොලිසිය බහම කියනවා අන්න ඒගොල්ලන්ගේ කොමිෂම තියෙනවා මෙන්න අපිට මේක කරන්න දෙන්නේ අහවල් ඇමතිවරයා අහවල් ආණ්ඩුවේ නිලධාරිය. එතකොට ඒගොල්ලන් නියෝගයක් දීලා ඒක ස්වාධීනව කරගෙන යනවා. ඒකට නෙමෙයි ස්වාධීන කොමිෂන් පැවරුවේ. පත් කරේ. එනිසා දැන් අපිට ඇඟිලි දික් කරන එක ජනතාව නවත්තන්න ඕනේ. ඒක ඒව අපි අධිකරණය අපි නීතිය ක්‍රියාත්මක කරන එකම ඒක අපිද කරන්නේ නැහැ. ආණ්ඩුව ඒක කරනව නම් හරියට කරනව නම් කරන්න තියෙන එකම දේ තමයි ඒ ආයතනයට ඒක හරියටම ස්වාධීනව කරගෙන යන්න දෙන එක. ඉතින් ඒ නිදහස තමයි දීලා තියෙන්නේ. දැන් අපි ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දුව දීලා තියෙන්නේ. දැන් කෝටාභය රාජපක්ෂ මහත්තයත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මේ අතුරු නියෝගයක් ගත්තේ අත්අඩංගුවට ගන්න එපයි කියලා. ඉතින් අපිට අධිකරණයට බලපෑම් කරන විනිශ්චයකරුවෝ කොහොමද දෙන්නේ? අර එකක් වුණා මේ පාස්පෝර්ට් එකක් දෙන්න ආණ්ඩුවේ ඇමතිවරේ බලපෑම් කරයි කියලා. ඒක ඇත්තටම අධිකරණයට අපහාසයක්. ඔය පාස්පෝර්ට් එක දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නෙවෙයි. හැබැයි අවසානයේ ඔබේ නම කියවෙනවා. ඔබට පුළුවන්. ඔව් ඒක තමයි. ඔබට විරුද්ධව නඩුවක්. ඒක ඇත්තටම අධිකරණයට අපහාසයට නඩු දාන්න පුළුවන් ඒකට. දැන් මේ රටේ ඕන කෙනෙක් දන්නවා මේ පාස්පෝර්ට් එකක් අතඩංගුවට ගන්න එක විනිශ්චයකාරවරයෙක්ගේ අභිමතයක්. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා තමයි මේ පාස්පෝර්ට් එක අතඩංගුවට අරන් තිබුණේ. එතකොට නීතිඥ මගින් ඉල්ලීමක් කරන ඌට විදේශීය රටකට ගනුදෙනුවක් කරන්ඩ විසුමක් අත්සන් කරන්න යන්න කියලා. දිග දියන දේශනයක් කරන. විරෝධතා ඉදිරිපත් කරන නීතිපති දෙපාර්තමේන්තු. ඒ ඔක්කොම සලකා බලලා විනිශ්චයකාරතුමා කියනවා මේ විදේශීය සල්ලි විශාල ප්‍රමාණයක් මට ගාන මතක නැහැ ඩොලර් මිලියන 300ක්ද 500ක්ද. දැන් මේකට ගියේ නැත්නම් ඒ සල්ලි රටට අහිමි වෙනවා. ඒක නිසා දැඩි කොන්දේසි යටතේ මම දෙනවා පාස්පෝර්ට් එක දවස් 5කට. ඒ පුජ්‍යලා එක ගන්නවා. ගිහලා දවස් 5 ඇතුළත ආපහු ගෙනල්ලා දීලා තිනවා. කොහොමද පරීක්ෂණයට බාධාවක් වෙන්නේ? අඥාන මෝඩ කතාවක්. නීතිය ගැන මෙලව හසරක් නැදන මෝඩ මිනිස්සෙක් කියන කතාවක් ඒ කියන්නේ. ඒ කියන්නේ මම බලපෑමක් කරන්න ඕන නම් නීතිපතිතුමාට කරලා හරියන්නේ නැහැ. එහෙනම් මම බලපෑම කරන්න ඕනේ විනිශ්චයකාරතුමාට. එහෙනම් විනිශ්චයකාරතුමාට බලපෑමක් කරයි කියලා චෝදනා කරන්න ඕනේ. එතකොට මේක මගේ බලපෑම මත පාස්පෝර්ට් එක දුන්නේ කියලා කියනවනම් ඒ කියන්නේ විනිශ්චයකාරතුමා මගේ බලපෑමකට යටත් වෙලා තියෙනවා කියන්නේ. ඒක අධිකරණයට කරන අපහාසයක්. බරපතල කාරණා ගණනාවක් අද සාකච්ඡා කෙරෙන්නේ. අපි අවසන් විරාමයේ ලබා ගන්නවා. අවසන් විරාමයෙන් පසුව සාකච්ඡාවේ අවසන් වටේදී මොන ගැහෙමු. සංකුණ සීමාවෙන් එහා www.hirutv.lk/salakuna මනවත කියන්නම් www.hirutv.lk/salakuna අපේ වෙබ් අඩවිය වෙබ් අඩවිය ඔස්සේ ඔබට සලකුණ සමගින් එකතු වන්නට පුළුවන්. හැමතුමනි ඔබතුමා අධිකරණ අමාත්‍යවරයා, අපේ ඇතැම් අධිකරණ තියෙනවා නඩු කතා කරන වෙලාවේ සීලින් කඩා වැටෙනවා. ඇතැම් අධිකරණ තිබෙනවා නඩු කතා කරන වෙලාවේ අධිකරණයේ තුල සත්තු සර්පියෝ ඉන්නවා. අධිකරණ අමාත්‍යවරයා හැටියට මේ පිළිබඳව තීරණ අරන් තියෙනවද වෙනස් කරන්න? ඔව්, ඇත්තටම අධිකරණ පද්ධතියේ සුවිශාල වෙනසක් කරන්න උවමනාකම තියෙනවා. අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන උපරිම අධිකරණ සංකීර්ණයත් දැන් අවුරුදු 30 ගණනක් වෙනවා. දැන් ඒක අලුත් වැඩියා කරන්න එක වහලේ පෙර ආණ්ඩුව කාලේ ඒක මේ වහලේ අලුතෙන් හදලා ඒ රිපයර්ස් කරලා තියෙනවා. නමුත් ඒකේ විශාල වෙනසක් වෙනවා. විශාල රිපයර් කොටසක් කරන්න තියෙන අබලන් තත්ත්වෙ තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍යංශයේ ගොඩනැගිල්ලෙත් ඒ தත්ත්වෙ තියෙනවා. ඊට පස්සේ ඒ අමතරව අර පරණ ගොඩනැගිලි ටික බ්‍රිතාන්‍ය කාලේ හදපුවා. ඒවත් සමහර පැති කඩා වැටිච්ච තැනුත් තියෙනවා. ඒක නිසා අපි
චීන ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා අපි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. අපේ අධිකරණ මාත්‍යංශයත් උපරිමාධිකරණ ගොඩනැගිල්ලත් සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කරන්න. දැන් ඒ සඳහා අපිට ණයක් නෙවෙයි ආධාරයක් අපිට ලැබෙනවා. ඩොලර් මිලියන 300ක් විතර දල වශයෙන් යයි. ඒ කියන්නේ මිලියන 4000ක විතර, රුපියල් මිලියන 4000ක විතර වියදමින් අපි ඒක කරන්න යන්නේ. එමත්තුමනි, චීනයේ පිළිබඳව තිබෙනම් බොහොම භයානක මානසිකත්වයක් නෙමේ අලුත් ආණ්ඩුවට. හැබැයි දැන් චීනෙන්ම තමයි එකතු කරගන්නේ හැමදේම. ඒ මොකද? එහෙමයි ඒකට හේතුව. දැන් චීනෙට අපිට ඇත්තටම අපි ලොකු විවේචනයක් කරානේ, මමත් කරානේ. ඇත්තම කතාව දැන් හුඟක් අයගුණේ අපි දැන් චීනෙත් එක්ක ඈත් වෙලා මේ ආණ්ඩුව චීනෙත් එක්ක මිත්‍රත්වය නැති කරගෙනයි කියලා. චීන විරෝධී ප්‍රතිපත්තිය කියනවා තමයි අපි දැක්කේ. නමුත් අපි ඒක නෙවෙයි ඇත්තම කරගත්තේ. අපි චීන මිත්‍රත්වය රටට වාසිදායක විදිහට හරවගත්තා. උදාහරණයක් කියන්නම්, පහුගිය ආණ්ඩුව කාලේ අවුරුදු 10ටම චීනේ අපිට එක ඩොලර් එකක්වත් දීලා නැහැ ආධාරයක් විදිහට. ඔක්කොම දීලා තියෙන්නේ ණය. සමහරලාට බැංකු, සමහරලාට පුජලික සමග. දැන් අපි ජනාධිපතිතුමාත් එක්ක ගිහිල්ලා චීනෙට ගිවිසුම් පහක් අත්සන් කරා. එකක් මගේ අමාත්‍යංශ මං කිව්වේ මිලියන 4000ක් විතරයි ඒක වියදම. එතකොට ජනාධිපතිතුමාගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට දෙනවා කිඩ්නි රෝහලක් ඇඳවල 500ක. එතකොට ළමා වාට්ටුවත් අට්ටු 7ක, ගර්භණී වාට්ටුවත් අට්ටු 9ක කොළඹ උතුර සහ මේ ස්පිරිතාලවලට. අපිට ඩොලර් මිලියන 800ක විතර ණය ආධාරවලට අපි ගිවිසුම් අත්සන් කරලා දැන් ඒක ක්‍රියාත්මක කරගෙන. ඇත්තටම චීනේ මිත්‍රත්වය දැන් තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඊට අමතරව ඔබ කුවගේ අපේ රටේ ඔය දුර්වල වෙච්ච උසාවි සංකීර්ණ වලට දැන් මේ වෙන විටත් මේ ලෝක බැංකුවත් එක්ක ගනුදෙනුවක් අපි සාකච්ඡා කරගෙන ඇමරිකන් ඩොලර් මිලියන 100ක් විතර. ඒ කියන්නේ මේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් එම විශාල මුදලක්. ඒව අරගෙන ඒ දුර්වල සමහර පැරණි ගොඩ නැගිලි තියෙන තැන්වල අලුතෙන්ම අපි අවම වශයෙන් ගොඩ නැගිලි 30ක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කොළඹ තවත් අලුත් අධිකරණ සංකීර්ණයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සැලසුම් කරලා තියෙනවා. ගිය සතියේ මම කොරියානු ආණ්ඩුවත් එක්ක අපේ රජය ගිවිසුමක් අත්සන් කරා. අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇත්තටම දැන් ආසියාවේ තියෙන හොඳම ප්‍රශස්තම මට්ටමේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තත්ත්වෙ තියෙනවා. නමුත් අපිට සමහර ඒවා මේ ඔය DNA පරීක්ෂණ වගේ ඒවට පහසුකම් නැහැ. ඒ නිසා කොරියානු ආණ්ඩුවත් එක්ක අපි මේ සතිය දවස් දෙකකට තුනකට කලින් ගිවිසුමක් අත්සන් කරා. ඇමරිකන් ඩොලර් මිලියන 3.2ක් වියදමින් ඒ DNA රසායනාගාරයක් DNA ඇතුළු තවත් පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන් නවීනතම රසායනාගාරයක් අපි ඇති කරන්න අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ. ඒ නිසා අධිකරණ වල විශාල ප්‍රගතියක් මේ වෙනකොට අපි ලබලා තියෙනවා. අලුතින් උසාවි ගණනාවක් ඉදි කළා, තවත් ඉදි කරමින් පවතිනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දුෂ්කර පළාත්වල නිල නිවාස ඉදි කරගෙන යනවා. ඒ වගේ විශාල වෙනසක් සංවර්ධනයක් අපි අධිකරණ පැත්තෙන් කරගෙන යනවා. ඒ ඇවිල්ලා يعني ෆිසිකල් භෞතික දියුණුව අනිත් පැත්තෙන් ගත්තම අපි ගුණාත්මක නඩු තීන්දුව වල අධිකරණ ක්‍රියාදාමයේ ගුණාත්මකභාවය වැඩි කරගන්නත් විශාල වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. විශේෂයෙන්ම අධිකරණයකට අවශ්‍ය ස්වාධීනත්වය, ඊළඟට අවශ්‍ය පහසුකම්, විනිශ්චයකාරවරුන්ගේ තියෙනවා පුහුණු කිරීමේ ආයතනයක්, ඒකට අවශ්‍ය සියලු පහසුකම් දෙන්න අපි මේ අයවැයෙන් කටයුතු කරලා තියෙනවා. ඒකම තවත් ඒ පුහුණු ආයතනයක් ඉදි කරන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපිට දැනට ළඟම සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය අනපනක් දැන් 30-40ක් ඉදිරි මාස කීපය ඇතුළත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පොරොන්දු වුණු අනපනක් ගණනාවක් තිබෙනවා නේද එමෙතුමනි? ඔව්, මොන කිව්වද? අපි පොරොන්දු වුණා අර බින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අපි ඒක සම්මත කරා. ප්‍රධානම අපේ පොරොන්දු තමයි 19 වෙනි සංශෝධනේ. අනිත් එක තමයි අර මේ ඖෂධ පනත. ඒව ඔක්කොම අපි සම්මත කරගෙන තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ ඖෂධ පනතේ ක්‍රියාකාරීත්වය තාම ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනව නේද? ඔව්, මොකද ඒක පනත සම්මත කරාට අධිකාරිය හදන්න සාමාන්‍යයෙන් කාලයක් ගත වෙනවා. ඒකට ස්ථානයක් හොයා ගන්න ඕන. ඒකට සුදුසු නිලධාරීන් සංඛ්‍යාව ආයතනික වශයෙන් මුදල් අමාත්‍යාංශ වගේ ආයතන වලින් අනුමත කරගන්න ඕන. රාජ්‍ය පරිපාලනයෙන් අනුමත කරගන්න ඕන. ඒගොල්ලන්ගේ වැටුප් පරිමාණ සාමාන්‍යයෙන් ඒක ඕනම ඕන මොන ආණ්ඩුව තිබුණත් අධිකාරියක් හදන්න මේක අවුරුද්දක විතර කාලයක් ගත වෙනවා.
ඒ ඇරෙන්න ඒකේ අනවශ්‍ය ප්‍රමාදයක් එතන නැහැ. තොරතුරු දැන ගැනීමේ පනත ඇත්තටම ඒක අපිට ගියාණ්ඩුව කාලේ ගේන බැරිකමක් තිබුණා. හේතුව පනත ප්‍රශ්නයක් නෙවෙයි, පනත සම්පූර්ණ කරලා තියෙන්නේ අපි එය තොරතුරු දැන ගැනීම. දින 100 තුල ගෙනනවා කියපු කාරණා ගේන්න බැරි වෙච්ච කාරණේ නෑ. ඒක උනේ අපිට දින 100 තුල ඌමනානම් අවිධිමත් විදියට පනත දාලා ඉදිරිපත් කරලා සම්මත කරගන්න තිබුණා. හැබැයි ඊට වැඩි අපි ප්‍රශස්ත ක්‍රමවේදයකට ගියා. හැබැයි දින 100 දිනේ කුද්දම්ම කියනවා. නෑ, දින 100 ඇතුළත ඇත්තටම කරා. හේතුව මොකද දන්නවද? අපි નિયમિત විදියට කරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රමයේ 14 වෙනි වගන්තියට මූලික අයිතිවාසිකමක් විදියට ඇතුල් කරා. එතකොට මේ මූලික අයිතිවාසිකමක් විදියට ඇතුල් කරලා ඒක ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුව සම්මත කරේ අප්‍රේල් 28. එතකොට මේ අප්‍රේල් 28 එක සම්මත වෙනකන් මේ පනත ගේන්න බෑ. ඊට පස්සේ අපි ඡන්දෙට ලෑස්ති වුණා. පනත සකස් කළා තිබුණා. දැන් ලබන මාසේ අපි ඒක ගේනවා. ඒ වගේමයි ස්වාධීන විගණන කොමිෂන් සභාව. මොකද ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරලා තමයි පාර්ලිමේන්තුවට පනතක් හදන්න බලයක් තියෙන්න බෑ. දැන් සමහරලාට අපි මේ පනත නිකම්ම දැම්මනම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපුවම කියයි පාර්ලිමේන්තුවට එහෙම පනතක් ගන්න බලයක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙන් බලය දීලා නැහැ කියලා. ඉතින් ඒ නීතිමය தত্ত্বය මගහැරලා નિවරදිව කරන්න ඕන නිසා අපි ඉස්සෙල්ලා කරේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරා. සංශෝධනය කරලා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කරා තොරතුරු දැනගැනීමේ අයිතිය. දැන් ඒක සම්මත කරාට පස්සේ තමයි පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ ඒ හා සම්බන්ධව පනතක් ගේන්නේ. නැත්නම් ඊට කලින් ඕක ගෙනව නම් සමාජ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන්නිට තිබුණා මේක ගේන්න අපිට පාර්ලිමේන්තුවට බලයක් නැහැ. දැන් එහෙම කියන්න බෑ. මොකද දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒක ඇතුල් කරලා තියෙනවා. ඔබ අයවැය ගැන කතා කරපෙන්න මට අහන්න හිතුනේ දැන් මුලින් ඉදිරිපත් කරපු අයවැය නෙවෙයි නේද? මෙතුමන කෑලි ගැලවිලා නිකන් කොහොමද? ඇත්තටම ඒක හොඳම ප්‍රශ්නයක් ඔබතුමා අහපු එක දවසේ ප්‍රශ්නය. දැන් පාරුගිය කාල සීමාවේ හැන්සාඩ් අරගෙන බැලුවනම් මං කියන කාරණේ තියෙන මං අවුරුදු 10කට වැඩි ඔක කතා කරා. විශේෂයෙන්ම කෝප් කාර්ග සභාවේ සභාපති වෙලාවරයා වෙලා ඉන්න කාලේ ඉඳලා ඇත්තටම අපේ තිබුණේ මේ අයවැය ක්‍රමයේ හරි ග්‍රාම්‍ය ක්‍රමයක් නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියනවා මූල්‍ය පිළිබඳව සම්පූර්ණම බලය අනන්‍ය බලය තියෙන එක්ස්ක්ලූසිව්ලි තියෙන පාර්ලිමේන්තුවට. හැබැයි පහුගිය අපේ රටේ ක්‍රියාත්මක වුණේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාට ඕන අයවැය හදලා ගේනවා පාර්ලිමේන්තුවට. ගෙනාවට පස්සේ ඕක අපි මාසියක් තර්ක කරනවා. ඕක තර්ක කරාට පස්සේ කට්ටියක් ඕකට පක්ෂ වෙනවා, කට්ටියක් විපක්ෂ වෙනවා. ඉතින් සම්මත වෙනවා. ඔය මාසිම තර්ක කරත් සත පහක වැඩක් නැහැ. මොකද ඕක එක රුපියලක්වත් එතනින් මෙතෙන්ට දාන්න බෑ. එහෙම ක්‍රමයක් නෑ අපි රටේ තිබුණේ. ඉතින් ඇත්තට මොකටද මේ මාසයක් අර වාර්ෂික ඇසල මංගල්‍ය වගේ එකක් නේ. මාසයක් තර්ක කරනවා පාර්ලිමේන්තුවේ. මොකද්ද ප්‍රතිඵලෙ? ඕක හොඳත් කියනවා නරකත් කියනවා. ඔක්කොම කෙලිවරලා අන්තිමට ගෙඩිය පිටින් තිබුණ එක සම්මත කරනවා. බහුතරේ තියෙන නිසා සම්මත වෙනවා. ඒක නෙවෙයි. අද ලෝකේ දියුණු රටවල්වල එංගලන්තේ පවා කරුණු දෙකක් ඇත්තටම මම මතු කරා. පළවෙනි කාරණේ තමයි මේ අයවැය ලේඛනය තර්ක කරන්න ඕන අපි හදලා නෙවෙයි. හදන්න කලින් ප්‍රී බජටරි ඩිබේට් කියලා එකක් තියෙනවා ලෝකේ දියුණු රටවල්වල. ප්‍රී බජටරි ඩිබේට් එකට යන්න ඕන. අයවැය හදන්නේ නැහැ. අයවැයට පෙර අයවැය සංකල්පය හදනවා, තර්ක කරනවා, විවාද කරනවා. ඒක බලලා ඔක්කොම අරගෙන ඊට පස්සේ අයවැය හදනවා. ඊට පස්සේ අයවැය හදලා ඉවරලා ගේනවා. ගෙනල් ඉවරලා ඉදිරිපත් කරාට පස්සේ ආපහු ඒ ගැන විවාද කරනවා. ඒ විවාද කරනකොට පාර්ලිමේන්තුවට බලය තියෙන්න ඕන. ඒ විවාදවලටත් සවන් දීලා අවශ්‍ය සංශෝධන කරන්න. දැන් හිතමුකෝ නිකන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ අහවල් විෂයයට මෙච්චර වී කරලා තියෙනවා 0.12. හැබැයි දැන් මේ කෝගෙම තර්කණුව බලපුවාම අධ්‍යාපනයේ දීප ප්‍රමාණය මදි. ඒක නිසා ඒ 0.12 0.2 අඩු ගානේ අධ්‍යාපන අමාත්‍යාංශයට එකතු කරන්නකෝ කියලා කිව්වම ඇහුම්කන් දීලා ඒක කරන්න පුළුවන්කම පාර්ලිමේන්තුවේ තියෙන්න ඕන. හැබැයි මෙවර උනේ ඒක නෙවෙයි නේද? මෙවර උනේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි. නෑ නෑ නෑ. මෙවර තමයි මතක තියාගන්න මේක හොඳ ආරම්භයක්. අපි මෙන් ඉදිරියට අපි දැන් ඔය තියෙන්නේ දැන් දිනු රටවල තියෙනට වගේ පබ්ලික් account committee කියලා නිකන් නෑ දැන්. අපේ රටේ ඉතින් තියෙන්නේ එහෙම තියෙනවා. නමුත් එංගලන්තේ ගත්තොත් public accounts and estimates committee. Estimate committee එකට ගිහිල්ලා අනුමැතියත් අරගෙන තමයි එන්නට ඕන. මොකද එතකොට බලනවා ඒ අමාත්‍යාංශ වලට දීපු මුදල් හරියට පරිහරණය කරාද? ඒව ඉතුරු වෙලාද? ඒව අවභාවිත වෙලාද? එහෙම වුණොත් ඒ වාර්තා පාර්ලිමේන්තුවට එනවා. එහෙම වුණොත් රටේ ජනතාව දැනගන්නව අහවල් අමාත්‍යාංශයට වියදම් කරපු මුදල් වලින් මෙච්චර අවභාවිතා වෙලා. එමත්තම කොච්චර කතා කරත්
වෘත්තීය සමිති බලපෑමක් කරපු නිසා වෘත්තීය සමිතිවල බලපෑම හෙට දවසේදී දෙඩිව ආණ්ඩුවට දැනේ කියන බයට නේද අද වෙනස් කරේ. මම ওই ප්‍රශ්න දෙකටම උත්තරේ මම එකට කියන්න. දැන් අයවැය ගේන්නේ අපි අපිට ඕන දේ කරන්නද ජනතාවට ඕන දේ කරන්නද? ජනතාවට ඕන දේ කරවගත්තේ වෘත්තීය සමිති නේද? නෑ නෑ ඉන්ද මේ ප්‍රශ්නේ අපි කෙටියෙන් ඉරා කරගමුකෝ. අපි අයවැය ගේන්නේ අපිට ඕන දේ කරන්නද රටට ඕමනා දේ කරන්නද? රටේ කියන්නේ ජනතාවනේ. එතකොට අපි ගෙනාපුවම අයවැය රටේ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැහැ සමහර වෙලාවට. දැන් කවදාවත් නැතු අපි මේ සැරේ එක්සත් ජාතික පක්ෂයේ විදියට අපි වැඩමුළුවක් තියලා අපේ අදහස් ගත්තා. මේ අයවැයේ තියෙන හොඳේ වගේ අපි නරකේ වගේ අපි අභ්‍යන්තර සංවාදයකට ගියා. බෙන්තොට පැවැත්වුණු වැඩ. බෙන්තොට පැවැත්වුණු රැස්වීම. හැබැයි මේ වැඩමුළුවෙන් පස්සේ මේ වැඩමුළුවෙන් පස්සේ මොකුත් වෙනස් වුණේ නැහැ නේ? වෙනස් වුණා. දැන් ඒකෙන් පස්සේ තමයි ඔය ඒ සාකච්ඡාවල් කරලා මොකද එහෙම කරනකොට අපේ දැන් මට තියෙන අද්දකීම නීතියනේ. එතකොට අපේ තව മന്ത്രി කෙනෙක් පොළොන්නරුවේ අපම එතුමාට කෘෂිකර්ම ගැන හොඳට දන්නවා. දීවර පළාතෙන් අපේ දීවරේ කලාපයේ නියෝජනය කරනකොට ඒ ඒ විෂය හොඳට දන්නවා ඒක. කලින් කරන්න තිබුණා නේද? නෑ. දැන් අපිට මම ඒක තමයි කිව්වේ ප්‍රී බජට් ක්‍රමයේ අපිට තිබුණා නම් මේක වෙන්නේ නෑ. ඒක වැරදුනා ආණ්ඩුවට. නෑ ඒක වැරදුනේ නෑ. එහෙම ක්‍රමයේ ලංකාවේ හදලා නෑ තාම. අපි ඒක හදනවා ලබනවා. මේ වගේ ක්‍රමයක් අර මේ වැඩමුළුව තිබ්බා නම් ඊට කලින් අඩුමතරමේ ඒකට ප්‍රවේශයක් ගන්න තිබුණා නේද? නෑ එතකොට බෑනේ මොකක් ගැනද අපි කතා කරන්නේ? අද බජට් එකක් නැතුවනේ කතා කරන්නේ. මෙතුමනි දැන් මේකේ මේ අර එකක් අඩතුළු වසා ගන්න හදනා වගේ එකක් නේද තියෙන්නේ. කියන්නේ ඔබට වැරදුන දැන් පෙරළුණු පිට හොඳයි කියනවා. ඒ ඔබ හරි ලස්සන න්‍යායික ආවරණයක් අපේන බලන්නකෝ මේ යුරෝපයේ තිබුණා වගේ ක්‍රමයක්. මම මෙහෙම අහන්නකෝ. ඔව්. ඔබතුමාලම මට මේකට උත්තරයක් දෙන්නකෝ. මේ මම ඔබතුමාගේ හරස් ප්‍රශ්න අහනවා නෙවෙයි. දැන් අපි රජයේ සේවකයෝ පිළිබඳව බලපත්‍ර පිළිබඳවත් යම් කිසි අපි ඉදිරිපත් කරන්නේ බජට් එකෙන්. එතකොට රටේ රජයේ සේවකයෝ බහුතරයක් කියනවා නෑ මේක නෙවෙයි අපිට ඕන ක්‍රමේ මේකයි කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට ඇහුම්කන් දීලා ඒගොල්ලන් කියන දෙයට ඉඩ දෙන එක වැරදිද කියන්නේ නෑ. දැන් ඒගොල්ල ඔව් දැන් ඒක ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්ද ඒකාධිපති ලක්ෂණයක්ද? අමතුමනි මම මේ අහන කාරණාවම පෙරලා ප්‍රශ්නයක් අහන්නම් ඒකට. දැන් දවස් දෙක තුනකට කලින් මුදල් අමාත්‍යාංශය පැත්තෙන් කිව්වා සංශෝධන ඉවරයි. මෙතන ඉහට සංශෝධන නෑ කියලා. පැහැදිලිවම සඳහන් කළා. අද සංශෝධන කරන්න උනා. ඔබතුමාගේ න්‍යාය නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. බැරි තැන අකුල ගන්න උනා. නෑ නෑ නෑ. ඒක කිසිසේත්ම පිළිගන්නේ නෑ. ඔබතුමා අපෙන් අහන්නේ අපිට දැන් ඔබතුමා දැක්කනේ අපිට ඡන්ද තිබුණනේ 150 ගන්න 157ක් 159ක් 59ක් තිබුණා. එතකොට අපිට ඕක ඔය විදියට ගෙඩිය පිටින් සම්මත කරගන්න පුළුවන් බව ඔබතුමා පිළිගන්නවනේ. දැන් ඔබ ඇයි අපි මෙහෙම කරන්නේ? ඔව් ඔබතුමාලා රටේ සිදුවෙන සිද්ධාමයේ පිළිබඳ ආණ්ඩුව දැන් සංවේදී වෙමින් පවතිනවා කියලා අපිට පේනවා. මේ බයට තමයි වෙනස් කරේ කියලා අපි කිව්වොත් එන්න. නෑ බයට නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ආණ්ඩුවක් විදියට දැන් අපිට ඉස්සර වගේ මේක UNP ආණ්ඩුවකුත් නෙවෙයි ශ්‍රී ලංකා ආණ්ඩුවකුත් නෙවෙයි ජාතික ආණ්ඩුවක් කියලා මේ ඔක්කොම එකතු වෙලා අපි කරන්නේ ජනතාවගේ අපේක්ෂාවන් අභිමතාර්ථයන් ඉෂ්ට කරලන්න. එතකොට අපි තීන්දුව తీරන ගන්නේ ජනතාවත් එක්ක කතා කරලා ජනතාවත් එක්ක මිශ්‍ර වෙලා සාකච්ඡා කරලා. හැබැයි ඒක එක සාකච්ඡාවකින් ඉවර වෙන එකක් නෙවෙයි. අපි ඇත්තටම බජට් එකට කලින් සාකච්ඡා කර අපි පිළිගන්නවා ඇත්තටම අපිට සාධාරණ කාල පරිච්ඡේදයක් තිබුණ නැහැ කියලා ඔබතුමාලා පිළිගන්නවනේ. මොකද අපි අගෝස්තු ඡන්දෙ තිබ්බේ. ඒ නිසා බජට් එකට ප්‍රී බජටරි ප්‍රපෝසල් වලට යන්න අපිට සාධාරණ කාලයක් ඇත්තටම තිබුණේ නැහැ. එතකොට මේ අයවැය ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ ආණ්ඩුවේ අයත් විවේචන ඉදිරිපත් කරනවා, විපක්ෂයේ අයත් ඉදිරිපත් කරනවා, දෙගොල්ලන්ටම අපි අහුම්කන් දෙනවා. දීලා සමහර ඒවායිදී අපි මේකෙන් කියන්නේ නම්‍යශීලී බව බැරිකමයි කියලාද ඔබතුමා කියන්නේ? ඔනේ දැන් මම අහන්නේ උත්තරයක් දුන්නේ නෑ. ඒක තමයි මම අහන්නේ. ඒක උත්තර දෙන්න නෑ. මම නැවත මතක් කරන්නම්. දවස් දෙකකට කලින් මුදල් අමාත්‍යාංශය කියනවා සංශෝධන නෑ, සංශෝධන අවසන්. අද අකුල ගන්න. අකුල ගත්තා. අකුල ගත්තා කියන්නේ මොකක්ද ඒකේ තේරුම? නම්‍යශීලී වීමනේ. අමතුනේ තුවාල කරලා බෙහෙත් දාන එක හොඳද කියලා අපෙන් අහන්න එපා. නෑ නෑ. ඒ වගේ තර්කය මේතෙන්ට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඔව්. මොකද හානියක් වෙලා නෑනේ එකකින්වත්. එකකින්වත් හානියක් වෙලා නැහැ. ඔබේ යෝජනාවල තිබුණු කිසිම හානියක් නැහැ. මේ සංශෝධනය වෙන්නේ නැහැ. මොකද මේ මුදල් කියන ඒවා අපි ගෙවල් වලින් ගෙනල්ලා කරන එකක් නෙවෙයි. රජයක් අයවැයක් කියන්නේ මූල්‍ය කළමනාකරණයක් විතරයි තියෙන්නේ. අයවැය කියන්නේ මුදල් එක පැත්තකින් ලබා ගන්න ක්‍රමවේද ටික අපි තීන්දුව කරගන්නවා. අනිත් පැත්තෙන් වියදම් කරන ක්‍රමය තීන්දුව කරගන්නවා. ඒ කියන්නේ අයවැය කියලා කියන්නේ නම්‍යශීලී කියන වචනය ඔබතුමා මේ වැරදි විදිහට භාවිත කරනවා වගේ මට පේන්නේ. ආණ්ඩුව ගැන ඔබතුමා කියන්නේ ඒකාධිපති ක්‍රමයට කරනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ වෙනස් කරන්න බෑ. මෙන්න මේක තමයි අපි කියන්නේ රංගන කියන්නේ ඒක නෙමෙයි. මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් කියනවා මින් ඉදිරියට කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අත තියලා දිවුරලා කියනවා වගේ කියනවා. නෑ නෑ එහෙම කියලා නෑ. එහෙම කියලා නෑ. රවි කරුණානායක ඇමතුමා කිව්වා දැන් සංශෝධන දැන් කරා හැමෝම කියනවහනවනේ.
දැන් අවසන් කිව්වා. දැන් ඒත් ඒත් ඉතින් අපිමනේ මේ කියන්නේ මේ ආණ්ඩුවෙන් අපිම කියනවා නෑ තවත් කරන්න ඕනේ කියලා. මම අර ඊට පස්සේ අපිම ට්‍රේඩ් යුනියන් කියනවා. අපිට විරුද්ධ ට්‍රේඩ් යුනියන් කියනවා. ඉතින් මේ ඔක්කොම අහලා අද බොහොම පැහැදිලිව අපේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. අපි මේ සියලු දේවල් කතා කරන්නේ තීරණය කරන්නේ වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදීත් එහෙමයි කරන්නේ. දැන් අපිට මේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව අපි මෙන්න මේ වෙනස්කම් කළා. හරි. අපි කෙටි ප්‍රශ්නයකට යමු. දෙසැම්බර් මාසේ 19 වෙනිදා තමයි තුන්වෙනිවර කියවීමේ මේ ඡන්දය පැවැත්වෙන්නේ. තව කල් තියෙනවා. තව වෙනස් වෙයි. තව දුරටත් ආණ්ඩුව නම්‍යශීලී වෙයිද? වුණොත් හොඳයි. එහෙම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැන් අපෙත් සමහර වෙලාවට අපිත් කිව්ව සමහර කාරණා සම්බන්ධව දැන් ඒ පිළිබඳව අපිට යම් යම් විසඳුම් ලැබිලා තියෙනවා. තවත් සමහර ඒවා තියෙනවා විසඳුම් නොලැබිච්චා. ඒක ඉතින් අපේ අභ්‍යන්තර සාකච්ඡාවක්. ඒ හැම එකෙම අපි බලන්නේ ජනතාවගේ අපි නියෝජනය කරන ජනතාවගේ පරමාර්ථ මුදුන්පත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අමතර මම නොදන්න කමට අහන්නේ නම්‍යශීලී කියන එකේ තේරුම මට පොඩ්ඩක් ඔබතුමාගෙන් ඔබතුමා නම්‍යශීලී කියන එක මට වැඩිය හොඳින් දන්නවා. ඉතින් ඔබතුමා මේ ජේෂ්ඨ මාධ්‍යයේදී නෑ මට බැරි තැන ආණ්ඩුවේ පැවැත්ම ගැන බය හිතිලා හකුල ගැනීමටද නම්‍යශීලී කියලා කියන්නේ? දැන් ඔබතුමා අර්ථ නිරූපණය කරේ නම්‍යශීලී කියන එක කියන්නේ බය කියලා. දැන් බයට නම් ද කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. බයට නෙවෙයි. දැන් බය කියන්නේ ඇත්තටම දැන් මේ අර්ථ නිරූපණය දෙනවා නම් වැරදි. දැන් ජනතාවට රජයේ සේවකයට කාර් පර්මිට් එකක් අපි නැහැ කියනවා. ඒගොල්ලෝ කියනවානේ අපිට අවුරුදු 10කට වරක් දෙන්න කියලා. එතකොට අපි ඒක දෙනවා. ඒ කියන්නේ එකකින් කියන ආණ්ඩුව බයයි කියන එකද? ඔබතුමාගේ අර්ථ නිරූපණය මේක බයයිද? නෑනේ. ඒක නම්‍යශීලීභාවයනේ. එමුතුමනේ දැන් ඔය කාර් පර්මිට් නැත්තම් වාහන පර්මිට් සම්බන්ධයෙන් කතාවෙදී අපි කෙටි ප්‍රශ්නයක් අහමු කිව්වේ රටේ වාහන වැඩි ඒ හින්දා තමයි මේවා වෙනස් කරන්න කියලා. එතකොට දැන් ආපහු මේක දෙනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ කොතනින්ද? ඒ ප්‍රශ්නෙට මේක එකම උත්තරේ නෙවෙයිනේ. පාරවල් අපි පුළුල් කරන්න ඕන. අලුතෙන් පාරවල් හදන්න ඕන. ඒ ක්‍රියාදාමයේ කිරිගෙන යනවා. ඇත්තටම මේක සැලසුම් මදි. නමුත් අපි අලුතෙන් සැලසුම් කරලා දැන් නුවර කොළඹ අධිවේගී මාර්ගේ පව අපි දැන් හදන්න පටන් අරගෙන තියෙනවා. ඔබතුමාගේ හිතට එක ප්‍රශ්නයක් මම අහනවා. ඔව්. ආණ්ඩුවට මේ තරම් නම්‍යශීලී වෙන්න සිද්ධ වුණේ හොයන්නේ බලන්න නැතුව හිතන්නේ බලන්න නැතුව කීප දෙනෙක් ගියමනාව මත අයවැය තීරණ ගත්ත නිසා නෙමෙයිද? මෙහෙමයි. ලංකාවේ හැම අයවැයක්ම හදලා තියෙන කීප දෙනෙක්නේ. ප්‍රශ්නේ තිබුණේ මීට පෙර කීප දෙනා හදන අයවැය දෙයියන්ගේ අයවැයනේ. ඒකට අත තියන්න බිලෝ මිනිහෙක් නැහැනේ. මාසයක්ම තර්ක කරලා ගෙඩිය පිටින් ඒක එහෙම අනුමත කරනවනේ. දැන් තියෙන වෙනස තමයි කීප දෙනෙක් හදන අයවැය බොහෝ දෙනායකට එකතු වෙලා වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ අර කීප දෙනාගේ අයිතිය රකින්න නෙවෙයි, රටේ බහුතරයක් ජනතාවගේ අයිතිය රකින්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදී බොහොම හිතකර ලක්ෂණයක්. අද කාලේ ඔබතුමයි මමයි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න කාලේ තිබුණු තියරි එක වැරදි. ඒ කාලේ කිව්වේ අධිකරණය විවස්ථාදායක විදායක අධිකරණය. අද ඒක පිළිගන්නේ නැහැ. අද දියුණු ලෝක හැම රටක්ම කියන පහක් ඕන. ප්‍රජාතන්ත්‍රවාදයේ නැමැති දෙවල රඳාපවතින කුළුණු තුනක් මත නෙමෙයි පහක් මත. හතරවෙනි එක තමයි නිදහස් මාධ්‍ය. පස්වෙනි එක තමයි පාටිසිපේටරි ඩිමොක්‍රසි, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය. මෙතන තියෙන්නේ අපි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගිහිල්ලා ජනතාවගේ මතයට ගරු කරලා ජනතාවගේ මතයට ඉසනමල අපේ ප්‍රතිපත්ති නම්‍යශීලී කරනකොට ඔබතුමාලා අර්ථ නිරූපණයක් දෙන්න හදනවනම් බැරිකමට නොහැකිකමට නොදන්නකමට ගිහිල්ලා අකුල ගන්න වෙයි කියලා ඒක ජනතාවට කරන අසාධාරණයක්. මම රංගනේ මට තව කෙටි ප්‍රශ්නයක් අහන්න තරහන්නේ නැහැ එහෙම කිව්වට. නෑ නෑ ඔබතුමාට උත්තර දෙන්න අයිති තියෙනවා ජනතාව තේරුම් ගන්න අයිති. කෙටි ප්‍රශ්නයක් අවසන් කරන්න කලින් මේ ප්‍රශ්නේ තහන. ඔබතුමා කියනවා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ මේ තුල කියලා. මන්ත්‍රීවරුන් 23 දෙනෙක්ගේ පස්සේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනෙක්ගේ පස්සේ ආණ්ඩුව පන්නනවා, ඒ පන්නල අපේ කටවල් වහන්න හදනවා කියලා ඒගොල්ලෝ කියනවා. එතන තියෙනවද ප්‍රජාතන්ත්‍රවාදය? ඒ කියන්නේ පන්නනවා කියන්නේ කොහෙද පන්නල තියෙන්නේ? ඔවුන් කියන්නේ අපේ පස්සේ පන්නනවා කියලා. නෑ, ඒගොල්ලෝ කියන්නේ රටේ නීති ක්‍රියාත්මක කරන්න ඉපැයි කියලා. දැන් ඔබතුමාලා අපෙන් අහපු දිගටම ප්‍රශ්නේ ඇයි හොරකම් වංචා දූෂණ වලට විරුද්ධ නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියලා ජනතාව අහන ප්‍රශ්නේ. ඒකට චෝදනා ලැබපු පාර්ශ්වය තමයි ඔය කතාව කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධූර ගත්ත කණ්ඩායමක් ඉන්නවා ඔබේ ආණ්ඩුවේ. ඒ අය පිළිබඳව හොයා බැලීම ඉතාම අවම මට්ටමේ නේ තියෙන්නේ පහුගිය වකවානුව. චෝදනා එල්ලවුණු පිරිසක් ඉන්නවා ඔබ සම්මත. විපක්ෂයේ කණ්ඩායම පිළිබඳව නේද කතා කරන්නේ. ඒකයි කියන්නේ පස්සෙන් පන්නනවා කියලා.
ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් ඒ අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න කණ්ඩායම දැන් අතිගරු ජනාධිපතිතුමාත් එක්ක ඉන්න කණ්ඩායම. චෝදනා තියෙන උදවියට ඒ කණ්ඩායමට එකට එකතු වුනේ නැහැ. එකතු වෙන්න බෑ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ වෙනම කණ්ඩායමක් විදියට ඉන්නේ. හොඳයි ඔබතුමා කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වුණු කිසිම කෙනෙකුට කිසිදු චෝදනාවක් නැහැ කියන්නේ. නැහැ මම එහෙම කියන්නේ නැහැ. එහෙම චෝදනා තියෙනවා නම් ඒකවත් විපක්ෂයේ කණ්ඩායම කියන කාරණේක තමයි. එහෙම චෝදනා තියෙද්දි ඒක ගැන හොයන්නේ නැහැ. නැහැ ඒගොල්ලෝ එහෙම පොදුවේ ස්වීපින් ස්ටේට්මන්ට් කියන එක කරාට එහෙම චෝදනාව තියෙන්නේ කාටද මොකක් දෙයක් කරලා තියෙන්නේ කියලා තාම කියලා නැහැනේ. ආණ්ඩුවටවත් ඔබතුමාලටවත් පේන්නේ නැහැ. අපිටවත් කියලා නැහැ. ඔබතුමාලට පේන්නේ නැද්ද එහෙම චෝදනා තියෙන ඔබතුමාල සමග ඉන්නවා කියලා? අපේ කණ්ඩායම. ඔබේ ගණන් හැදීමක් තියෙනවද කියලා මේ අහන්නේ. ආ නැහැ. ඒක ගැන මම මට විස්තර සවිස්තරව මම දන්නේ නැහැ. මම දන්න ධර්මයට. මොකද ආර කට්ටිය පස්සේ පන්නන්න ඕනේ ආණ්ඩුවට. නෑ ඉතින් අපි නෙවෙයිනේ පන්නන්නේ. ආණ්ඩුව. ආණ්ඩුවත් නෙවෙයිනේ. චෝදනා තියෙන අයගේ පරීක්ෂණ කරන්නේ එක්කෝ පොලිසිය එක්කෝ අල්ලස් කොමිසම. අල්ලස් කොමිසම වෙනකව අපිට පන්නන්න දෙයක් නැහැ. ඒ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයට තමන්ගේ මතවාදයේ නිදහසේ අරගෙන යන්න අයිතියක් තියෙනවා කියලා ඔබතුමාල පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාට මේ අයිතිය තියෙනවා. එක්කෙනෙකුට සීමා කරලා නැහැ. ඒක ඒකාබද්ධ විපක්ෂයේද ඒක කැඩිලා ගිය විපක්ෂයේද කියලා ඇති ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් නීති අනුව ගත්තොත් එම පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ ඒගොල්ලන් නෙවෙයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැබෑ ජනවරම කියන්නේ නෑ. නිදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩි ගිය කොටසක් හෝ වෙන් වූ කොටසක් කියන්න පුළුවන්. විපක්ෂය කියන්නේ ද්‍රවිඩ සංගමය. මම අහුවේ ප්‍රශ්න ඔබතුමාට තේරුන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැබෑ ජනවරම තියෙන්නේ ඒ වෙන් වෙලා ගිය කැඩිලා ගිය ඒ කණ්ඩායමත් එක්ක. ඒක ගැන මම කතා කරන්නේ මොකද ඒක මම නියෝජනය කරන පක්ෂයක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය කියලා ඔබතුමා අහුවොත් ප්‍රශ්නයක් මම උත්තර දෙන්නම්. එමෙ හිතෙන්නේවත් නැද්ද ඔබතුමාට? හිතෙන දේවල් තියෙනවා. ඒුණාට ඉතින් අනුන් පක්ෂේවට මොකටද අපි කතා කරලා අපි කාලේ නැස්ති කරන්නේ. හොඳයි අමතුමනි හිතන හැම දෙයක්ම කතා කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද? අපි අද දවසේ දිස්සූතාන්ත වෙනවා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට අපත් සමගින් එකතුනාට අපි බොහෝ කරුණු කරන කතා බහ කරා. අමතුමනි නැවත දවසක හමුවන බලාපොරොත්තු වෙන සමුදෙන ඔබතුමාට. බොහොම ස්තුතියි සියලු දෙනාට. හිතවතුනි රැඳී සිටියට ස්තුතියි. අප ලබන සඳුදාත් සලකුණෙන් දේශපාලන සලකුණ තබන්නට මුණගැහෙනවා. ඔබට ස්තුතියි.